හරි අයිබෝන් දරුවනේ අපිට දැන් අඟහරුවාද පන්ති අය පාඩම එක දවසක් පරක් වෙච්ච නිසා පාඩම් දෙකම එකතැනට ගන්න පන්ති දෙකෙන් අපි අද ඉස්සෙල්ලාම අඟහරුවාද පන්ති අයට මේක මේ පාඩම වැදගත්ම වෙන්නේ හැබැයි සෙනසුරාදාත් මේ වීඩියෝ එක බලන්න මොකද ඒගොල්ලන් ගන්න පාඩම මේ මතක් කරන්නේ ගිය අඟහරුවාදට කලින් සති අඟහරුවාද අපි උගන්වන පාඩම ඉස්සෙල්ලා මතක් කරගන්න යන්නේ ඒකෙදි අපි ඉගෙනගත්තේ සරල කෝෂ අද අපි කතා කරන්නේ සරල කෝෂ ගැන මුලින්ම මතක් කරගෙන ඇවිල්ලා එතනින් පස්සේ විද්‍යුත් විච්ඡේදනයේ කොටස. එහෙනම් සරල කෝෂේ ගිය සතියේ කලින් සතිය උගන්වපු ටික පොඩ්ඩක් මතක් කරගන්න පුනරීක්ෂණයක් විදිහට පටන් ගන්න. හරි පුතේ. එතකොට දැන් ඔයාලගේ ගිය සතියේ දුන්න ඒ පාඩමේ කතා කරපු සරල කෝෂ තුන දැන් කතා කරලා මතක් කරගන්න. ඔයාලගාව තියෙනවනේ පැවරුම අරගෙන බලලා මේ සරල කෝෂ තුන ගැන දැන් අපි පොඩ්ඩක් මතක් කරගමු. සින්ක් කොපර් ඊළඟට සින්ක් කොපර් සහ අයන් අනිත් එක තමයි අයන් සින්ක් අයන් සරල කෝෂ මෙන්න මේ සරල කෝෂ තුනේ සින්ක් අයන් සරල කෝෂයේ අන්තිමට තියෙන අපිට කතා කරන්න ওই සරල කෝෂ තුනේම තියෙන්නේ ද්‍රාවණයට නැත්තම් ද්‍රවයේ විදිහට සල්පිවි තමයි සල්පිවි ද්‍රාවණයේ පොදුවේ තියෙන අයන එතකොට H ධන අයන සහ සල්පේට් අයන තියෙනවා සල්පිනුක්වල ආයිමත් මතක් කරොත් ජලයේ තියෙන H අයනයි OH ඍණ අයන ඒක අපි ඉගෙනගෙන තියෙනවා දැන් අපි බලමු ඉස්සෙල්ලාම සින්ක් ඔප්ප සරල කෝෂය මතක් කරගෙන මේ දෙන්න මේ විදිහට බාහිර පරිපථයකින් සම්බන්ධ කරනවා මේ දෙන්න සම්බන්ධ කරනවා මේ දෙන්න සම්බන්ධ කරනවා දැන් මේ විදිහට විද්‍යුත් රසායන ගත්තම් රස්නේ මේ සක්‍රියතා ශ්‍රේණි ඉහළින් ඉන්න කෙනයි පහළින් ඉන්න කෙනයි හඳුනගන්න ඉස්සෙල්ලා අපි කියලා දුන්න ක්‍රමය වැඩි එක්කෙනා මෙතන සින්ක් එයා තමයි පුතේ වැයෙන්නේ එයා තමයි මේ විදිහට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ ඔක්සිකරණයක් කරණේ වෙන අප්ග්‍රේඩ් අපි කිව්වේ ඇනෝඩ් අන්න එයා ඇනෝඩ් බවට ඇනෝඩ් ලෙස ක්‍රියාකාරී එතන ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා සෝරි එතන ඉලෙක්ට්‍රෝන ගොඩක් හැදෙනවා මෙන්නේ මෙයා වැයවිලු නේ ඒ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණය ඒ නිසා එයා ඍණ අග්‍රේ ඊට සාපේක්ෂව මෙයා ධන නිසා ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට යනවා ඔන්න ඉලෙක්ට්‍රෝනයන් දිශාව ලකුණු කරා ඉලෙක්ට්‍රෝන ඒ පැත්තට ගියාට වැඩක් නැහැ මේ ඉලෙක්ට්‍රෝන ටික ගන්න කවුරු හරි කෙනෙකුත් ඉන්න ඕනේ නැත්තම් විද්‍යාව ගමන් කරන්නේ නැහැ අකන්න දැන් වෙන්නේ මේ ද්‍රාවණයේ තියෙන H ධන අයන ගිහින් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගන්න. අපි ගත්තොත් එහෙම ද්‍රාවණයේ H ධන අයන ගිහිල්ලා අර ඉලෙක්ට්‍රෝන අරගෙන පරමාණුක හයිඩ්‍රජන් තියෙන්නේ හයිඩ්‍රජන් වායුවක් H2. මෙන්න වායුවුන පිට වෙනවා මෙතනින්. වායුව පිට වෙනවා තනින්. දැන් ඔය ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝන ගන්න හින්දා ඔක්සිකරණය ඔක්සිහරණය වෙන අග්‍රේ කැතෝඩේ එහෙනම් මෙන්න මෙයා කැතෝඩේ වලටපත් වෙනවා බලන්න සක්‍රියතා ශ්‍රේණියේ ලෝහ දෙකක් ගත්තාම ඉහළින් එකක් වැයෙනවා පහළින් ඉන්න එකනාව වැයෙන්නේ නැහැ ඉහළින් ඉන්න එකනාව වැයෙලා ඔක්සිකරණයක් වෙනවා එහෙනම් සක්‍රියතා ශ්‍රේණි ඉහළින් ඉන්න එකනා හැම්බෙලේ වෙනවලිය අනිත් එකනා පහළින් ඉන්න එකනා කවුද වෙන්නේ කැතෝඩේ දැන් මේ සරල කෝෂයේ මේ ප්‍රතික්‍රියා දෙක මේ දෙක එකතු කරාම අර වගේ ඉලෙක්ට්‍රෝන දෙක කැපිලා සමස්ත කෝෂ ක්‍රියාව අපි ගත්තා. මේ කෝෂයේදී ඉලෙක්ට්‍රෝන දැන් මෙහෙට යනකොට පුතේ අපි ධාරාව යනවා ධන අග්‍රේ නම් ඍණ අග්‍රේට ඒ ඉලෙක්ට්‍රෝන දිශාව විරුද්ධව ධාරාව යන්නේ. දැන් මේක තමයි පළවෙනි අපි නම් කරගත්ත කෝෂ ක්‍රියාව. දෙවෙනි එක බලමුකෝ දැන් මෙයක් මේ නීතියව දැන් මේ අයන් කොපර්. මෙන්න අයන්. මෙන්න කොපර්. සක්‍රියතාව වැඩි කවුද කියලා අපි දන්නවා. කොපර් වලට වැඩි අයන් සක්‍රියතාව වැඩි නේ පුතේ. ඒ නිසා එතන කොපර් නෙමේ වැය වෙන්නේ මෙන්න මේ අයන්. අයන් වැය වෙන සමීකරණය අපි ලිව්වේ ඔය වගේම තමයි. එයත් අයන් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ඔක්සිකරණයක් වෙනවා. ඒ නිසා එයා ඇනෝඩේ ඒ ඇනෝඩේ ඉලෙක්ට්‍රෝන පිට කරනකොට එතන ඉලෙක්ට්‍රෝන එකතු වෙන නිසා එයා ඍණ ආරෝපිත වෙනවා. සාපේක්ෂව සක්‍රියතාව අඩු එක්කෙනා ධන අග්‍රේ වෙනවා. ඉලෙක්ට්‍රෝන ඒ පැත්තට ගලනවා ඒ යන ඉලෙක්ට්‍රෝන ටික ගන්න ද්‍රාවණයේ ඉච්ඡයන ඉන්නවා එයා ගිහින් ඉලෙක්ට්‍රෝන වල මේ ප්‍රතික්‍රියාව වෙනවා
අයන්තෙ ලියන්න ඕනේ නෑ මම පළවෙනි එක දෙවෙනි එක එතකොට එතන ඉලෙක්ට්‍රෝන ගන්නවා ගන්නවා කියන්නේ ඔක්සිහරණය හරණය වෙන අංගයේ අන්න කැතෝඩේ එතකොට දැන් බලන්න ඉලෙක්ට්‍රෝන මෙහෙට යනවා ධාරාව හරි ධන ඉන්න ඍණ වලට සම්බන්ධ ධාරාව තුන්වෙනි සරල කොටසේ සිං අයන් දෙන්න ඒකෙත් පුතේ ආයෙ වෙන කතන්දරයක් නෑ සක්‍රීයතාව වැඩි එක්කෙනා හොයාගන්න හරි සිං උඩ තියෙන යකඩ පහලින් තියෙන වැඩි එක්කෙනා වැවෙනවා කවුද වැඩි එක්කෙනා සිං ඉතින් මේ සමීකරණය පිළිගන්නේ මෙහෙම සිං ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ධන දෙකයි නැහැදුවා දැන් ඉලෙක්ට්‍රෝන පිට කරනකොට එයාගා ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා එයා එතකොට ඍණ ලෙස ආරෝපිත වෙනවා ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ ඔක්සිකරණයක් එහෙනම් කරණේ වෙන අග්‍රය තනත් යනවානේ ඒ යන ඉලෙක්ට්‍රෝන ටික ගන්න මෙයා ඉන්නවා සාපේක්ෂව ධන ඒ එන ඉලෙක්ට්‍රෝන ගන්න ලාවණේ අයන ඉන්නවා එච්චරයි ධන අයන එක්කලා ඉන්නේ මේ දෙන්නට ගන්න බෑ ඉලෙක්ට්‍රෝන ඒගොල්ලෝ ඍණයි ඒ දෙන්න යන්නේ ඉදිපත් වෙන්න මෙයා තමයි යන්නේ ඔන්න එයා ගියා ගිහින් එයා ඉලෙක්ට්‍රෝන අරගෙන අර විදිහටම පරමාණුක නෙමෙයි අණුක හයිඩ්‍රජන් හැදෙනවා H2 වායුව මෙතනින් පිට වෙනවා දැන් බලන්න හැම එකේම එකම ප්‍රතික්‍රියා කියලා තමයි තියෙන්නේ මහ ලොකු දෙයක් නැහැ සක්‍රීයතාව වැඩි එක්කෙනා හැම වෙලෙම ඇනෝඩ් එකේ ක්‍රියා කරනකොට සක්‍රීයතාව අඩු එක්කෙනා හැම වෙලෙම කැතෝඩ් එකේ ක්‍රියා කරනවා මොකද එයා ඉලෙක්ට්‍රෝන ගන්නවා ඔක්සිහරණයක් හරණය නම් ක්‍රියා කැතෝඩ් අපි ඉගෙන ගත්තේ එහෙමයි එහෙනම් මතක තියාගන්න කරණය ඔක්සිකරණය වෙන්නේ සක්‍රීයතාව ඉහළින් ඉන්න එක්කෙනා එයා ඇනෝඩ් වෙනවා හැම වෙලෙම බලන්න සාපේක්ෂව සිංක් සක්‍රීයයි ඇනෝඩ් එකේ සාපේක්ෂ අයන් සක්‍රීය යනෝඩේ සාපේක්ෂ සිං සක්‍රීය යනෝඩේ අනිත් එක්කෙනා කැතෝඩේ ධාරාව යනවා ඉලෙක්ට්‍රෝන වලට අතර විරුද්ධව මෙතනත් හැම එකේම හයිඩ්‍රජන් බුරු පිට වෙනවා කැතෝඩේ ඇසලින් ඇනෝඩේ ගෑවෙනවා මේ දෝෂ ඇහුවොත් මේ අපි විභාගෙ දහනවා දෝෂ මොනවද කියලා කතා කළා එකක් තමයි මේ කෝෂය ක්‍රියාත්මක කරන විටත් නැති විටත් ඇනෝඩේ වෙන්නේ දෙවනි දෝෂය තමයි මෙන්න මේ කුප මේ හරි සිංකරි කවුකරී ගන්න එක්කෙනාගේ කැතෝඩ ඇසල වායු බුබුළු එකතු වෙනවා කිව්වා. මේ එකතු වෙන වායු බුබුළු නිසා ළමයි එච්චයන වලට යන්න බෑ ඉලෙක්ට්‍රෝන ගන්න. වායු බුබුළු ටික වහගෙන ඉන්නේ. දැන් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ගන්න බැරි වෙච්ච ගමන් මෙයා ඉලෙක්ට්‍රෝන දෙන්නේ නැහැ. මෙයා ඉලෙක්ට්‍රෝන දෙන්නේ නැති වෙන ගමන් මෙහෙන් ඉලෙක්ට්‍රෝන ගමන එක නතර වෙනවා. දැන් ඉලෙක්ට්‍රෝන ගමන් කරන එක නතර වෙනවා මෙතනින් ඉලෙක්ට්‍රෝන එළියට ගියේ නැත්නම් ඉලෙක්ට්‍රෝන එක නතර වෙනවා කියන්නේ ධාරාව නතර වෙනවා ඒ නිසා මේ කෝෂයේ අනිත් අඩුපාඩුවේ එක මොකද්ද පළවෙනි එක ඇනෝඩේ වැයවීම කැතෝඩේ ඇසලින් හයිඩ්‍රජන් මුළු පිට වෙලා එකතු වෙලා ධාරාව ගැලීම ටික වෙලාවකින් නතර වීම මේකට බල්බයක් සවි කරොත් බල්බේ විනාඩියක්වත් දැල්ෙන්නේ නැති තරම් සමහර වෙලාවට අපි ගන්න තහඩු වල වර්ග පලානුව ගන්න අම්ලය අනුව වෙනස් වෙනවා එතකොට මේකෙදි මෙන්න මේ ටික වෙලාවකින් කෝෂයේ ක්‍රියාව නතර වීම අනිත් අඩුපාඩුව. තුන්වෙනි අඩුපාඩුව මෙයා රැගෙන යාවේ අපහසුව. ඔන්න ඔය ටික තමයි අපි සරල කෝෂවල අඩුපාඩු යටතේ ඔයාලා ගැටීම් පොතේ කතා කරන්නේ. ඊට පස්සේ අපි කතා කළා පුතේ විද්‍යුත් විච්ඡේදනය කිය සතියේ. විද්‍යුත් විච්ඡේදනය කියන්නේ ධාරාවක් සපයලා ලාවණයක රසායනික වෙනසක් ඇති කිරීම කියලා කිව්වා. ඒකෙන් අපි කතා කරා ගිය සතියේ විද්‍යුතේ ගමන් කරන ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදය කියලා කිව්වා විද්‍යුතේ ගමන් නොකරන ද්‍රාවණ ගැන කතා කරා ඒකෙදි ඔයාලට අපි කතා කළේ මතක නම් අපි ගත්තා මේ වගේ අග්‍ර දෙකක් කාබන් ඒවට අපි කියනවා ඉලෙක්ට්‍රෝඩ කියලා එතකොට අර සරල කෝෂය වගේ නෙමෙයි පුතේ එදත් මම පැහැදිලිව මතක් කළා පිටින් ධාරාවක් දෙනවා දැන් ඔයාලා සරල කෝෂයේ පොඩ්ඩක් මතක් කරගන්න කොපර්සින් සරල කෝෂයේ සරල එක පොඩි පන්දර දැනගත්තේ ඒකේ අපි පිටින් අපි ධාරාවල් දෙන්නේ නැහැ ඒකේ පිටින් ධාරා දෙන්නේ නැහැ එක ධාරා දෙන්නේ නැහැ ඒකේ අපි ධාරාවක් ගන්න ඇමීටරයක් අයි කරලා බල්බයක් පත්තු කරලා එක ධාරාවක් ගන්න එක සරල කෝෂයේ මේ විද්‍යුත් විච්ඡේදය විද්‍යුත් විච්ඡේදනයේදී අපි පිටින් ධාරාවක් දෙන ඇටවුමක් තියෙනවා දැන් හිතන්න කෝෂයක ධන අග්‍රයෙන් ඍණ අග්‍රයට ධාරාව ගලන දැන් මෙතන ඉඳන් එන ධාරාව මෙතෙන්ට එනවා මේ තියෙන්නේ කාබන් කෝරු දෙකක් කාබන් ඉලෙක්ට්‍රෝන දැන් ධාරාව මෙතෙන්ට ආවට පස්සේ පුතේ මෙතනින් එහාට මෙතෙන්ට යන්න විදිහක් තියෙන්න බෑ අන්නේ එතෙන්ට යන්න මේකේ අයන උදව් වෙනවා ධන හෝ ඍණයි
ඒ අයන වලින් ධාරාව අරන් යනවා මෙන්න මේ විදිහට ධන අයන ඍණ පැත්තට මේ ඍණ අග්‍රේ පැත්තට ඍණ අයන ධන අග්‍රේ පැත්තට ගමන් කරනවා ඒ නිසා හැම ද්‍රාවණයකම ඉදිරිය යන්නේ අයන තියෙන ද්‍රාවණ වලින් ඉදිරිය යනවා කියලා පිනගත්තා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ඉගෙන ගන්න තියෙන ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් ඊළඟට පොටෑසියම් ක්ලෝරයිඩ් ඊළඟට අපි ගන්න තොත් කොපර් සල්ෆේට් වගේ අයනික ජලීය හෝ විලින ද්‍රාවණ වලින් ඉදිරිය යනවා මොකද්ද ජලීය කියන්නේ ජලයේ දිය කරපු ජලයේ දිය කරපු සෝඩියම් ධන වෙනවා ක්ලෝරයිඩ් ඍණ වෙනවා H ධන අයන තියෙනවා කොපර් නම් කොපර් ධන අයන තියෙනවා සල්ෆේට් ඍණ දෙක තියෙනවා හා අයන තියෙනවා ඒ නිසා අයක වල ජලීය හෝ විලින ද්‍රාවණ වලින් ඉදිරිය යනවා සහසංගුගේව ගත්තොත් එහෙම පොල් තෙල් භූමි තෙල් පෙට්‍රල් ඩීසල් තිනර් ඒකම ආශ්‍රිත ජලය අපි කිව්වා ආශ්‍රිත ජලය සංශුද්ධ ජලය විදිලිය යන්නේ අයන වෙන් වෙන්නේ ඊටත් අමතරව අපි කිව්වා තවත් විදිලිය යන්නේ ග්ලූකෝස් සීන් වගේ සහසංගුගේව තුලින් ඊළඟට සහසංගුජ බන්ධන තිබ්බත් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සල්ෆියුරික් අම්ලය නයිට්‍රික් අම්ලය මේවා සහසංගුජ හැබැයි මෙයා ජලීය මාධ්‍යකදී අයන වෙන් වෙනවා නෝම අයන වෙන් වෙනවා නෝම අයන වෙන් වෙනවා එතකොට දැන් එයාලත් ධන ඍණ අයන තියෙනවා එයාලත් විදුලිය යනවා හරි එතකොට දැන් අපි මේ විදුලිය ගමන් කරන ද්‍රාවණ ගැන මෙන්න මේ සටහන ලියාගත්තර වගේ ඒවාගේ ඒක බලා ගන්න විදුලිය ගමන් කරන ඒවා එකක් තමයි ජලීය හෝ විලීන අයනික ද්‍රාවණ එක එක පළවෙනි එක ජලීය අයනික ද්‍රාවණ දෙලා තියෙන්නේ උදාහරණ සෝඩියම් ක්ලෝරයිඩ් කොපර් සල්ෆේට් වගේ ඒවා ජලීය කියන්නේ ජලයේ දිය කරපු ද්‍රාවණයක් ජලයේ සමග එකතු වෙච්ච එකෙක් සෝඩියම් ධන ක්ලෝරයිඩ් විදිහට තියෙනවා ඒකම මෙයාගෙම විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මොකද්ද විලීනයි කියන්නේ මෙයා වතුරේ තියෙන නොකල කාපාංකයේ ක්‍රක් කරනවා සෙන්ටිග්‍රේඩ් 850 වගේ ක්‍රක් කරාම මෙයා දියදෙනවා එතකොට ඒකට අපි කියනවා විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා එතකොට උදාහරණයක ජලීය අයනික ද්‍රාවණ සෝඩියම් ක්ලෝරයිඩ් කොපර් සල්ෆේට් වගේ විලීන අයනික සංයෝගවල ද්‍රාවණ තුන්වෙනි එක අල්පාම්ල කියන්නේ ජලය දිය කරපු අම්ල සහසංයෝජ වුණත් මෙන්න මේ අම්ල හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඊළඟට නයිට්‍රික් අම්ලය ඊළඟට සල්ෆියුරික් අම්ලය කියලා කතා කළා හේතුව තමයි මේවා ජලීය ද්‍රාවණ වලදී නැත්තම් මේ ආම්ලික ඒවා සහසංයෝජ වුණාට මේ මෙහෙම අයන වෙන්නේ ඊළඟට බෂ්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ බෂ්ම ඒවත් අයනිකයි හතරවෙනි උදාහරණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි බාෂ්මික ද්‍රාවණ ඊළඟට අපි කතා කරා අනිත් පැත්තට ගියා විදුලිය ගමන් නොකරන ද්‍රාවණ අපි ගත්තොත් එහෙම සීනි ද්‍රාවණේ ග්ලූකෝස් ද්‍රාවණේ වගේම ඊටත් අමතරව සහසංයෝජ කාබනික ද්‍රාවක තියෙන ගොඩක් භූමි තෙල් පෙට්‍රල් ඩීසල් වගේම ඒ උදාහරණ ටික ලිව්වා ලියලා ඊට පස්සේ පල්ලෙහා තියෙන වගුවක් මෙන්න මෙහෙන් පිරෙව්වා බලන්න ඔයාලා මතක් කරගන්න සංසුද්ධ අයනික සංයෝග වලින් විද්‍යුතය ගලා යාමට නොහැකි සජල අයන නොමැති වීමයි එහෙත් විලීන හෝ ජලීය අයනික ද්‍රව්‍ය හරහා විද්‍යුතය ගලා යාමට හේතුව එහි සජල අයන මේ දින සජල අයන කොපර් සල්ෆේට් ගත්තහම මේ විදිහ සජල අයන දෙකක් තියෙනවා කොපර් ධන දෙක සල්ෆේට් එතකොට මේ සජල අයන තියෙන නිසා විලීන හෝ ජලීය ද්‍රාවණ වල විද්‍යුත් ගමන් කරනවා කියන එක එහෙත් දැන් සහසංයෝජ සංයෝගවල සජල අයන ස්ථන සජල අයන නොමැතිවීම නිසා විදුලිය ගමන් නොකරයි උදාහරණ ජලය ආශ්‍රිත ජලය කියන එක නා ග්ලූකෝස් සීනි ද්‍රාවණය වගේම පොල් තෙල් භූමි තෙල් උත්තරයි ඊළඟට මෙන්න මේ අම්ල තුන් දෙනා ගැන විශේෂයෙන් කතා කරනවා එහෙත් HCl HNO3 සල්ෆියුරික් නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් නයිට්‍රික් සල්ෆියුරික් වැනි සහසංයෝජ අම්ලවල ජලීය ද්‍රාවණ තුලදී සහසංයෝජ බන්ධන බිඳී සජල අයන සෑදී විදුලිය ගලයි. ඒක උදාහරණ විදිහට මෙයාව දීලා තියෙනවා.
ඊට අමතරව සල්ෆියුරික් අම්ලය අයනීකරණය වෙන එක කියලා තියෙනවා. ඔය විදිහට H2SO4 ඊතලයක් හයිඩ්‍රජන් අයන දෙකක් සල්ෆේට් ඍණ දෙක බවට පත් වෙන එක අපි කියලා තියෙනවා. ඊළඟට විද්‍යුත් ඡේදන කෝෂ කියන පාඩමට දැන් අපි යනවා. ඒක තමයි අද අපි පාඩම ඉගෙන ගන්න තියෙන එක. විද්‍යුත් ඡේදනය ගැන කතා කරන්නේ. විද්‍යුත් ඡේදනය කියන්නේ විදුලිය සපයන ද්‍රාවණයකට විදුලිය සපයන ඒ ද්‍රාවණයේ රසායනික වෙනසක් සිදු කිරීම කියලායි අපි කතා කරේ. අද අපි කතා කරන්නේ පාඩමේ ඔය ටික අගහරුවත පන්ති අයට උතන ඉහාර තමයි උගන්වන්න යන්නේ. හොඳයි. ඒකේ මුලින්ම මේ විද්‍යුත් ඡේදනයේ මූලික නීති කීපයක් තියෙනවා. අන්නේ නීති ටික එහෙම නැත්නම් අපි කියන සම්මුතියන් කියල ඒවට සම්මුතියන් ටික අඳුර ගන්න ඕනේ. පළවෙනි සම්මුතිය තමයි බාහිර පරිපථයේ ධන අග්‍රයට සම්බන්ධ කරපු අග්‍රය ධන. මේ කෝෂයේ මේවට අපි කියන්නේ ඉලෙක්ට්‍රෝඩ්. මේක කාබන් වලින් හදන්න පුළුවන්, ප්ලැටිනම් වලින් හදන්න පුළුවන්, වෙනත් ලෝහ ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට තියෙන්නේ අපිට කාබන් ඉලෙක්ට්‍රෝඩ් දෙකක් තමයි. ඒ සපයන හෝ ඉවත් කරන අග්‍රණ ඉලෙක්ට්‍රෝඩ් කියන්නේ ධාරාව ගෙන එනවා. ධාරාව ආරම්භය ඉලෙක්ට්‍රෝඩ. ඊට අමතරව මෙයා විද්‍යුත් විච්ඡේදය. ඒ ද්‍රාවණයේ විද්‍යුත් විච්ඡේදය. ඒතර විද්‍යුත් විච්ඡේදනයේදී වෙන්නේ මේ විද්‍යුත් විච්ඡේදයේ නැත්තම් මේ ද්‍රාවණයේ රසායනික වෙනසකට ලක් කිරීම. පළවෙනි නීතිය ධනාග්‍රයට සම්බන්ධ බාහිර පරිපථයේ ධනාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩේ ධන. බාහිර පරිපථයේ ඍණාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩේ ඍණ. ඒතර පළවෙනි නීතිය නැත්තම් සම්මුතිය ඒක. දෙවෙනි සම්මුතිය තමයි මේ ද්‍රාවණයේ තියෙන ධන අයන ඍණාග්‍රයේ දෙසට ද්‍රාවණයේ තියෙන ඍණ අයන ධනාග්‍රයේ දෙසට ගමන් කිරීම. විජාති ආරෝපණ ආකර්ෂණය වීම වගේ කියලා හිතාගත්තත් වැරද්දක් නැහැ. ධන අයන ඍණාග්‍රයේ දෙසට ඍණ අයන ධනාග්‍රයේ දෙසට ගමන් කරනවා. මේ දෙකක් කිව්වා. සම්මුති දෙකක්. right ආයසරයක් කියව බාහිර පරිපථයේ ධනාග්‍රයට සම්බන්ධ අග්‍රයේ ධන ඍණාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩේ ඍණ ධනායන ඍණාග්‍රයේ දෙසටත් ඍණායන ධනාග්‍රයේ දෙසටත් යනවා. ඊළඟ එක තුන්වෙනි නීතිය ටිකක් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපි හිතමු ධනායනයක් H ධනායනයක් ද්‍රාවණයේ තියෙනවා. එයා යන්නේ ඍණාග්‍රයට. එයාට ඉලෙක්ට්‍රෝන අඩුයි. එයා ඉලෙක්ට්‍රෝන අරගෙන හයිඩ්‍රජන් පරමාණු බවට පත් වෙනවා. නමුත් ඔයාලා තේරුම් ගන්න පුතේ ඔයාලා දන්නවා ළමයි හයිඩ්‍රජන් ස්වභාවිකව H2 විදියට තියෙනවා. H නෙවෙයි. ඒතර හයිඩ්‍රජන් ඔක්සිජන්, නයිට්‍රජන්, ක්ලෝරීන් වගේ ඒවා දීපරමාණුක අණු ලෙස. එහෙම නැත්නම් වායු ලෙසන් තියෙන්නේ. එතකොට මේ දීපරමාණුක අණුවක් තනියෙන් තියෙන්නේ 2 වෙනවා. ඒ නිසා මේ දෙන්නේ කිහිල්ලා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන මෙන්න මේ විදිහට හයිඩ්‍රජන් පරමාණු සාධනවා. එතකොට දැන් අපි දන්නවා මේකෙදි ඉලෙක්ට්‍රෝන ගන්නවා. ඉලෙක්ට්‍රෝන ගන්නවා කියන්නේ ඔක්සිහරණයක්. අපි කලින් ඉගෙනගත්ත එකට හරණය සහ කරණය මතක ඇති. ඔක්කොම හඳ පිට කියලා මම කියන්නේ ගන්න එක කරන්නේ නෙමෙයි හරණය. හයන්නත් එක තියෙන්නේ ඇනෝඩේ කැතෝඩේ නෙමෙයි ඇනෝඩේ නෙමෙයි කැතෝඩේ. ඒතකොට මේ අග්‍රය අපි කැතෝඩේ කියලා හඳුන්වන්නේ. ඔන්න එහෙනම් ඊළඟට තුන්වෙනි නීතිය තමයි ධන අයන ඍණාග්‍රයට ගිහින් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණයට ලක් වෙලා ඒ ඔක්සිහරණයට ලක් වෙන අග්‍රය කැතෝඩේ වෙනවා. විද්‍යුත් ඡේදනයේ හරි ලේසි පුතේ මතක තියාගත්තාම ඍණ අග්‍රයට එන එකේනා හැම වෙලෙම කැතෝඩේ නැත්තම් කැතෝඩේ ඍණ. සරල පෝෂණ නම් ඕක වෙනස් වෙනවා. විද්‍යුත් ඡේදනයේදී අඳ ගන්න පුළුවන් එළියෙන් මේ විදිහට බැටරි කෑලි දෙකක් අමුල්ලා තියෙනවා. වල දන්න සරල පෝෂයේක මෙතන බල්බයක් නැත්තම් ඇමීටරයක් තමයි සවි කරන්නේ. විද්‍යුත් ඡේදන කෝෂයක් අඳ ගන්න මේ වගේ කෝෂයක් එළියෙන් සම්බන්ධ කරලා තියෙන නිසා. එතකොට දැන් මේ නීතියේ හැටියට මේ ධන අයන ගිහින් ඉලෙක්ට්‍රෝන අරගෙන ඔක්සිහරණයක් වෙනවා. ඔක්සිහරණය වෙන නිසා අපි ඍණාග්‍රය කැතෝඩේ කියලා හඳුනගන්නවා. ඊළඟ කාරණේ මේ තුන්වෙනි කොටසෙම දැන් ධන අයන එකක් තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ධන අයන කීපයක් තිබ්බොත් කවුද එතෙන්ට යන්නේ කියන එක ප්‍රශ්නයක් වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු මෙතන තියෙනවා සෝඩියම් ධන අයන හයිඩ්‍රජන් ධන අයන ඔය අයන දෙකක් තියෙනවා. එහෙම තිබ්බොත් කවුද මෙතෙන්ට යන්නේ? ඒකට අපිට උදව් වෙනවා මම පැත්තක ලියාගත්ත සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණියේ උඩින් ඉන්න අය හරි කැමති අයන ලෙස උච්ච වායු විඤ්ඤාස අරගෙන ඉන්න. උදාහරණයක් ගමුකෝ අපි සෝඩියම්
දැන් සෝඩියම් වල දන්නවා පරමාණු ක්‍රමාංකය 11යි පළවෙනි කාණ්ඩේ ඉන්නේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන 1යි සෝඩියම් 2 8 1 නේ එයා කැමති මේ ඉලෙක්ට්‍රෝන අයින් කරලා සෝඩියම් ධන අයන ලෙස ඉන්න ඔය විදිහට එතකොට 2යි 8 උච්ච වාය විඤ්ඤාස හදන ඉන්න කැමති ඒ නිසා මේ සක්‍රියතා ශ්‍රේණියේ සියලුම ලෝහ ටික ධන අයන සකස් කරගන්න පෙළඹෙන විදිහක් තියෙනවා ඒක සක්‍රියතාවය අනුව පහළට යද්දී ඒ අයන සෑදීමේ නැඹුරුව එන්නෙන්ඩ අඩුයි. දැන් කැල්සියම් නම් ධන 2 අයනයක්, මැග්නීසියම් ධන 2 දෙවෙනි කාණ්ඩේ, ඇලුමිනියම් තුන්වෙනි කාණ්ඩ ධන 3 ඔය විදිහට සින්ක් ධන 2, යකඩක් ධන 2, ටින්, ලෙඩ්, හයිඩ්‍රජන්, කොපර්, Hg ඔය විදිහට එන්නෙන්ඩ අඩුනවා. මේ ප්‍රබලතාවය අඩු වෙන හැටි මම දල වශයෙන් මේ පෙන්නේ. ඒතර කොපර් දක්වා කොණ්ඩ මත දාතෝ ඊට පස්සේ සිල් ඔය විදිහ තියෙනවා. දැන් මේ විදිහට අයන ලෙස ඉන්න තියෙන නැඹුරු අඩු වෙන නිසා මෙතන මේ දෙන්නගින් අයන ලෙස ඉන්න වැඩි නැඹුරුවක් තියෙන්නේ ඔයාලට තේරෙන්න ඕන සක්‍රියතාව වැඩි එක්කෙනා. සක්‍රියතාව වැඩි එක්කෙනා සෝඩියම්. සක්‍රියතාව අඩු එක්කෙනා හයිඩ්‍රජන්. ඒ නිසා සෝඩියම් අයන ලෙසම ඉඳගෙන මේ හයිඩ්‍රජන්ට අයින් වෙන්න වෙනවා. හයිඩ්‍රජන්ට අයින් වෙන්න ඊළඟට අපි හිතමු සෝඩියම් එක්කලම හිටියක් සෝරි හයිඩ්‍රජන් එක්ක හිටිය කොපර් දැන් බලන්න ඔතනින් කවුද අයින් වෙන්න වෙන්නේ කියලා සක්‍රියතාව වැඩි එක්කෙනා අයින් වෙන්න සින්න නැඹුරු වැඩි සක්‍රියතාව අඩු එක්කෙනා එතන වල දානවා කොපර් හයිඩ්‍රජන් ඔල්රෙඩි සක්‍රිය බවයි ඒ නිසා මේ දෙන්න හිටියොත් එතනින් අයින් වෙන්න වෙන්නේ කාටද කොපර් ඒ නිසා ওই තුන්වෙනි නීතියේ සක්‍රියතා ශ්‍රේණියේ පහලින් ඉන්න ධන අයනය අයින් වෙනවා ඉවත් වෙනවා විස්ථාපන වෙනවා සක්‍රියතාව වැඩි ප්‍රබලය උඩ ඉතුරු වෙනවා එයා අයින් වෙන්නේ නැහැ එයා ද්‍රාවණ ඉතුරු වෙනවා මෙයා අයින් වෙනවා මේ දෙන්නගේ මෙයා සක්‍රිය අඩුයි අයින් වෙනවා තුන්වෙනි නීතිය එකයි හරි අපි වැඩි දැන් ලියන්න බාහිර පරිපථයේ ධනාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩේ ධනවන අතර ධනාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩේ ධනවන අතර මේ හතරවන පිටුව අපි ලියන්නේ උඩම හතරවෙනි පිටුවේ සම්මුතියෙන් එක බාහිර පරිපථයේ ධනාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩේ ධනවන අතර ඍණාග්‍රයට සම්බන්ධ අග්‍රයේ ඍණ වේ ධනාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩේ ධනවන අතර ඍණාග්‍රයට සම්බන්ධ අග්‍රයේ ඍණ වේ හරි දෙක ධන අයන ඍණාග්‍රයේ දෙසට ඍණ අයන ධනාග්‍රයේ දෙසටත් ගමන් කරයි ධන අයන ඍණාග්‍රයේ දෙසටත් ඍණ අයන ධනාග්‍රයේ දෙසටත් ගමන් කරයි ධන අයන ඍණ පැත්තට යනවා ඍණ අයන ධන පැත්තට යනවා දෙවනි සම්මුතිය මතක තියාගන්න සම්මුතියෙන් ටික වැදගත්. දැන් නැත්තම් ලියන්න බැරි නෝ. ඔතනින් එහා සමීකරණ ටික. එහෙනම් ධනාග්‍රයේ පැත්තට සම්බන්ධ කරපු ඉලෙක්ට්‍රෝනේ ධන, ඍණ පැත්තට සම්බන්ධ කරපු ඉලෙක්ට්‍රෝනේ ඍණ. දෙවැනි එක ධන අයන ඍණාග්‍රයේ දෙසටත්, ඍණ අයන ධනාග්‍රයේ දෙසටත් ගමන් කිරීම. තුන්වෙනි එක ඍණ ඉලෙක්ට්‍රෝඩේට හිස්තන ලියාගන්න ධන අයන ගමන් කර ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය පොඩ්ඩක් ඊට මදි වේද මන්දා ලබාගෙන ඔක්සිහරණය වේ ඒ ස්තරට ලබාගෙන ඔක්සිහරණයටින් එක ඉයක් ගන්න ඕන ලබාගෙන ඔක්සිහරණය වේ ඉලෙක්ට්‍රෝන ගන්නවා ඔක්සිහරණය ඊට පස්සේ තියෙන එම නිසා එමාග්‍රය කැතෝඩේ හිස්තරට කැතෝඩේ වේ හොඳයි දැන් මේ සමීකරණය ලියලා හයිඩ්‍රජන් වායුව හැදෙනවා ඔක්සිහරණය කැතෝඩේ කියලා වරහන් ඇතුලේ ලියන්න. මේ සමීකරණයේ හිස් තැන පුරවන වරහන් ඇතුලේ ඔක්සිහරණය කැතෝඩේ කියලා ලියන්න. වරහන් ඇතුලේ ඔක්සිහරණය වේ කැතෝඩේ. හොඳයි. ඊළඟට යන්න ඊළඟ තිතට
අයන කිහිපයක් ඇති විට හිස්තැන ලියාගන්න අයන කිහිපයක් ඇති විට සක්‍රීයතාව අඩු අයන සක්‍රීයතාවයේ අඩු ධන අයන සක්‍රීයතාව අඩු සක්‍රීයතාව ශ්‍රේණිය 15 කියනවා සක්‍රීයතාව අඩු ධන අයන ඔක්සිහරණය වේ එයා තමයි ඉවත් වෙන්නේ ඔක්සිහරණය වේ උදාහරණ 1 2 කියලා උදාහරණ දෙකක් ලියන උදාහරණ 1 H ධනායන සහ කොප ධනායන ඇති විට කොප ධනායන ඉවත් වීම ඒ පළවෙනි පේරියට ලියාගන්න H ධනායන සහ කොප ධනායන ඇති විට කොප ධනායන ඉවත් වීම ඒකේ සමීකරණය දෙවෙනි රූපෙන් ලියාගන්න කොප ධන දෙක ආයනේ ඉවත් වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන කොප මෙන්න මේ සමීකරණය. ඒතකොට පළවෙනි උදම රූපෙ ලියුවා උදාහරණ 1 කියලා H ධන ආයන කොප ධන දෙක ආයන ඇති විට කොප ධන දෙක ආයන ඉවත් වීම. එයා සක්‍රීයතාව ශ්‍රේණිය 15 වලට පේනවා මේ මෙයා උද මෙයා 15. එයා ඉවත් වෙන සමීකරණය ලියා ගන්න දෙවෙනි රූපෙ. කොප ධන දෙක ආයන දෙකක් ඉලෙක්ට්‍රෝන අරගෙන කොප වෙනවා. බලහන් ඇතුලේ ඔක්සිහරණය. ඒකයි කතෝලික කිව්වේ. उदाहरण देख एन्ने धनायन सह एच धनायन एतिवीट सोडियम धनायन सह हाइड्रोजन धनायन एतिवीट सोडियम धनायन सह हाइड्रोजन धनायन एतिवीट सक्रियता अडु एच धनायन इवत्ति नेता ऑक्सीहरणय सक्रियता अडु सोडियम धनायन हाइड्रोजन धनायन एतिवीट सक्रियता अडु H ධනායන නැත්නම් හයිඩ්‍රජන් ධනායන ඔක්සිහරණය සක්‍රීයතාව අඩු H ධනායන ඔක්සිහරණය හරි ඒකේ සමීකරණය ලියා ගන්න පුතේ ඊළඟ රූපේ හතරෙන් රූපේ उदाहरण එයා ධන අග්‍රයට ගියාම ඉලෙක්ට්‍රෝන ගන්නෙ නෑනේ යාගේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන එක නම් ඉන වෙලා තියෙන එකනේ යා ඉලෙක්ට්‍රෝන අය කරා හැබැයි දැන් ක්ලෝරින් උත් පරමාණු ක්ලෝරින් කියලා ලියන්න බෑ ඔයාලා දන්නවා H2O2 N2 F2 Cl2 ක්ලෝරින් වායුව සතු දාන්න වෙනවා ඒ දෙන්නේ අයන දෙකක් ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ අපි දන්නා ඔක්සිකරණය කරණය වන අග්‍රය අපි කිව්ව යනවනේ හරිද එහෙනම් යා නෝඩේ ලෙස ක්‍රියා කරනවා. ඔන්න එහෙනම් දැන් ඊළඟ නීතිය හතරවෙනි පාඩේ තේරෙන්න ඕනේ. ඍණායන ඇනෝඩේ අසලට ගිහින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ඔක්සිකරණය වෙනවා. ඒ නිසා ඒ ධනාග්‍රයට යන නිසා යා ඉලෙක්ට්‍රෝන ඉවත් කරන නිසා මේ ධනාග්‍රය ඇනෝඩේ. ඒතකොට විද්‍යුත් විච්ඡේදනයේදී ආයමත් සැරයක් කිව්වොත් ධනාග්‍රයේ පැත්ත ඇනෝඩේ කැතෝඩේ ඍණ. කැතෝඩේ ඍණ. මතක තියාගන්න කැතෝඩේ ඍණ කියලා. ඒතකොට අනිත් එක කෙනා ඇනෝඩේ ධනාග්‍රය වෙනවා. එහෙනම් එතන අපි මේ හිස් තැන සම්පූර්ණ කරගමු. ද්‍රාවණයේ ඇනායන හේවත් ඍණායන වලට කියන ඇනායන කියලත් ඇනායන හේවත් ඍණ අයන ධන ඉලෙක්ට්‍රෝනයට ගමන් කර ඉලෙක්ට්‍රෝන පිට කර ධන හිස් තැනට ධන ඉලෙක්ට්‍රෝනට ගමන් කර ඉලෙක්ට්‍රෝන පිට කර ඔක්සි මොකද්ද වෙන්නේ ඔක්සි කරණය වේ ඔක්සිකරණය වෙනවා නම් අර හැම වෙලේම කයන්නත් එක කැතෝඩේ නේ කවුද කන පිට නිසා එනෝනේ ඒ ඇනෝඩේ වේ උදාහරණය වෙන මේ ක්ලෝරයිඩ් ක්ලෝරීන් හැදෙන එක ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා වරහන් ඇතුලේ ඔක්සිකරණය ඇනෝඩේ කියලා ලියා ගන්න
वैस इस तरह हम पूर्ण करेंगे अपने इधर वाला सटाहान लिया ने वेगी मध्य वाके तेर नॉन वेगी वैली वाके मगे सटाहान लिया करने वाला वीडियो का ठग्गर नमक तला सटाहान में लिया तीन का लिया करने नतं इलाम मध्य भी मतलब इधर जनावर ईला में कटा ओके तिताप किए ने किन किए ने मेहमान दें हाइड्रोजन सोडियम ईला का टापिका तो थे मा कोपर धनायन गुड़ाक तिये खाउदाई में ने किया नहीं सक्रियता सुई सक्रियता वैडी में क्या ना इन नॉयन में सर सक्रियता अड़ू में क्या ना टाइम में ने दें मैं तुम देना करता तभी देना कोपर तमाई में इकर नीति हाल करते का तुम ही රිනායන ගොඩක් තිබ්බොත් අපිට තියෙන රිනායන මෙන්න මේවා තමයි රිනායන ඇත්තරම ක්ලෝරයිඩ් ඩයිනේ තියෙන රිනායනක් විදිහට අපේ පාඩමේ ඊට අමතරව තියෙන පුතේ හයිඩ්‍රොක්සින් නැත්තම් OH රිනායන ඊට අමතරව තියෙන සල්ෆේට් ඔන්නෝයන තුන තමයි තියෙන්නේ දැන් ඒක මතක තියාගන්න හරි පහසුයි අපේ මට්ටමේදී සාමාන්‍ය පෙළ මට්ටමේදී කෙටි ක්‍රමයක් කියන්න නැත්තම් මේකට වෙනම ශ්‍රේණියක් තියෙනවා උසස් පෙළදී ඒ ශ්‍රේණිය මතක තියාගන්න බෑ අපිට අපිට තියෙන සරල ක්‍රමය මේ තුන් දෙනාගෙන් කීප දෙනෙක් ඉන්නකොට දෙන්නෙක් හරි කීප දෙනෙක් හරි ඉන්නකොට සරලම එක්කෙනා ඉන්නේ. අපි උදාහරණයක් විදිහට මේ දෙන්නගම මේ දෙන්න ගත්තොත් සරලම එක්කෙනා කවුද? තනි මූලද්‍රව්‍යයක් කෙනා තමයි සරල. දැන් මෙයා එක මූලද්‍රව්‍ය ක්ලෝරින් විතරයි. මෙයා දෙන්නේ. ඒ නිසා සරල එක්කෙනා අයින් වෙනවා. කවුද සරල එක්කෙනා? ක්ලෝරයිඩ්. එයා ඉන්නේ. එයා අයින් වෙලා උඩ තිබුණු සමීකරණය සිද්ධ වෙනවා. එතකොට අපි හිතමු දැන් මේ දෙන්න නෙවෙයි ඉන්නේ. දැන් ඉන්නේ OH එකල සල්ෆේට්. දැන් අයින් වෙන්නේ කවුද අර හිතා? මෙතන මුල්දේ දෙකයි මෙතන තියෙනවා 1 4 5ක් තියෙනවා එතකොට අයි වෙන දැන් සරලෙක් කෙනා සල්පේට් නෙවෙයි දැන් සරලෙක් කෙනා කවුද OH එහෙනම් සරලම උදාහරණය සරලම නීතිය ඍණ අයන කීපයක් තියෙනකොට ඍණ අයන කීපයක් තියෙනකොට ඒකෙන් අයි වෙන්නේ කවුද කියලා හෙව්වොත් සරලෙක් කෙනා දැන් මේ තුන්දෙනාගෙන් නම් මෙයා ඇත්තටම උතන සල්පේට් එක ප්‍රතික්‍රියා අපිට නැහැ අපිට මේ දෙන්න විතරයි තියෙන්නේ अपने क्लोराइड ना क्लोराइड इलेक्ट्रॉन एकाप पिटा करला क्लोरीन परमाणु इन्हें है भाई या स्वाभाविक और दी परमाणु पर निशा उनमें प्रतिक्रिया भी एक लिखो मेतन ओएच प्रतिक्रिया विशेष है विशेष है कि अन्य एक बुते एकाप परमाणु समीकरण एक लिया देना इस राय देर टाइम में मतलब करना पुरवना मतलब दिया करने दे මේ OH කියන එක නා ජලය සහ ඔක්සිජන් හදන්නේ. ඒක මතක තියාගන්න වෙනවා. ඊළඟට ඒක තුරිත කරන්න ගියාම පුතේ මෙන්න මෙතන හතරක් දාන්න වෙනවා. මොකද තුරිත කරලා බලන්න කසින් විදිය හතරක් හින්ද OH ඉලෙක්ට්‍රෝන හතරක්. ඉතින් ඒක අපි පස්සේ ලියනවා. දැනට මේක අපි සටහන් කරගමු. හරි. දැන් සටහන් කරගන්න පුතේ තිතක් තියෙන්නේ. ඒ ක්ලෝරයිඩ් එක වල ලිව්වනේ මේ සමීකරණේ. ලිව්ව දැන් තිත තියෙන තැන සහ පහ කියලා දාලා තියෙන අන්නේ පස්සේ නුලක් ගන්න වෙනවා. පස්සේ නුල ඊළඟට පිටුවට ගමු පස්සේ නුල ඊළඟට ගමු අපි ඔය තිත තියෙන තැනින් පොඩ්ඩක් ලියා ගමු මෙන්න මෙහෙම ලියා ගන්න ඍණ අයන කිහිපයක් ඇති විට ඍණ අයන කිහිපයක් ඇති විට සරලම ඍණ අයනය සරලම ඍණ අයනය उदाहरण एक उदाहरण एक क्लोराइड OH अतिविट क्लोराइड ऑक्सीकरण देख OH सल्फेट अतिविट OH ऑक्सीकरण मैं कोई सल्फेट है उदाहरण एक रूल रूल नीति क्लोराइड OH एथिलीट क्लोराइड इवत्ते ऑक्सीकरण OH सल्फेट एथिलीट OH इवत्ते ऑक्सीकरण क्लोराइड OH एथिलीट क्लोराइड the OH sulfate at the bit OH the ivatte ketiyen liyu hari den api me palayen sammuthin hatara nawathawa tak karume
ධනාග්‍රේට බාහිර පතයෙන් සම්බන්ධ කරපු අග්‍රේ ධන ඍණාග්‍රේට සම්බන්ධ කරපු එකන ඍණ. එතන පැටලෙන ධනක් නැහැ. දෙවැනි එක ධන ආයන ඍණාග්‍රේට යනවා. ඍණ ආයන ධනාග්‍රේට යනවා. ඒක පැටලෙන්නේ නැහැ. ධන ආයන ඍණාග්‍රේට ගින් ඉලෙක්ට්‍රෝන අරගෙන ඔක්සිහරණයක් වෙනවා. ඒ නිසා ඍණාග්‍රය හැම වෙලේම කැතෝඩය. එතකොට ඍණ ආයන ගොඩක් ධන ආයන ගොඩක් තියෙනකොට යන්නේ සක්‍රියතා ශ්‍රේණියේ 15 වෙනකන් තමයි යන්න වෙන්නේ. උඩයන් ඉන්න ආයන ලෙස 15 වෙනකන් ආයන. ඒක තමයි තුන්වෙනි නීතිය. හතරවෙනි නීතිය ඍණ ආයන ධන ආග්‍රයට ගිහින් ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණයක් වෙනවා. කරන නිසා ඍණ ධන ආග්‍රය ඇනෝලේ. ඍණ ආයන ගොඩක් තියෙනකොට යන විදිහ සරලයි. සරලම එක්කන ආයන. සරලම එක්කන ආයන. දැන් මේ දෙන්න ගත්තොත් මේ දෙන්න සරලම එක්කන ක්ලෝරයිඩ් එයා ක්ලෝරින් බවට පත් වෙනවා. මේ දෙන්න ගත්තොත් මෙයාගේ සරලෙක් කෙනා අඩුවෙක් කෙනා මෙයා අනේ සල්ෆේට් කොහිලාපත් යන්නේ කිව්ව මෙයා එයා යන විදිය ටිකක් සංකීර්ණයි ඒ සමීකරණවල පස්සේ තැනට ලියනවා හරි දැන් පස්සේ නීතිය අර අනිත් ස්තැනේ ලියා ගන්න වෙනවා දැන් එක රුලක් ඉතුරුනානේ අන්නේ පස්සේ නීතිය අංක 5 දෙන්න දාන්න මේ ක්ලෝරයිඩ් අයන ඔක්සයිඩ් අයන සල්ෆේට් අයන එකක්වත් ඍණ අයන ගමන් කරන්නේ නැති අවස්ථාවක් තියෙනවා ඒ තමයි මෙන්න මේ අපි මේ ගන්න ඉලෙක්ට්‍රෝනේ කාබන් පැටිනම් වෙන්නේ නැතුව ඒවට කියනවා අක්‍රීය ඉලෙක්ට්‍රෝන කියලා. මොකද මේගොල්ලෝ විදුලිය ගමන් කරාට මේ ද්‍රාවණයක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. විච්ඡේදයෙන් ලක් වෙන්නේ නැහැ. අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ නැතුව අපි ගත්තොත් එහෙම කොපර් හරි සිල්වර් හරි වෙන ලෝහයක් ගත්තොත් එතකොට ඒ ඍණ ආයන ඇවිල්ලා ඔක්සිකරණය වෙන්න යන්නේ නැහැ. මෙයා ඔක්සිකරණය වෙනවා. මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරලා අයන හදනවා. ඉලෙක්ට්‍රෝන පිට කරන ඔක්සිකරණය. ඒක මෙයත් එහෙමයි සිල්වරක් ධන එක අයනයක් හදන්නේ ඉලෙක්ට්‍රෝන එකක් පිට කරන්නේ. මෙයා ධන දෙක අයනයක්. මේ අවස්ථා දෙකේම වලට පේනවා ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඔක්සිකරණය. ඒ නිසා එනෝඩේ. එනෝඩේ. එතකොට මේ එනෝඩේ අසල ආන් ඒ දේ වෙනවා. ඒක තමයි පස්වෙනි නීතිය. පස්වෙනි නීතිය. පස්වෙනි සම්මුතිය. මොකද්ද පස්වෙනි සම්මුතිය? ඉලෙක්ට්‍රෝඩ කියන්නේ එනෝඩේ වෙනුවට ලෝහයක් ගත්තාම කාබන් පැටිනම් හැර ලෝහයක් ගත්තොත් ඒ ඔක්සිකරණය වේ. පස්සේ නික එහෙනම් ලියා ගන්න වෙනවා කාබන් පැටිනම් හැර ලෝහයක් ගත්තාම ඇනෝඩයට එයා ඔක්සිකරණය වෙනවා මෙන්න උදාහරණ. හරි ලියන්න අංක 5. කාබන් හෝ පැටිනම් හැර ඇනෝඩයට කාබන් හෝ පැටිනම් හැර ඒට කියලා දාන ඇනෝඩයට වෙනත් ලෝහයක් ගත්තිට එය ඔක්සිකරණය වේ. වෙනත් ලෝහයක් ගත්තිට එය ඔක්සිකරණය වේ. එය ඔක්සිකරණය වේ. හරි. ඔතන උදාහරණ දෙකක් ලියන්න දීලා තියෙනවානේ. ඒ උදාහරණ දෙකට මේ දෙක ලියා ගන්න. කොපර්, සිල්වර් වගේ ලෝහයක් ගත්තොත් ඇනෝඩයට ඒගොල්ලෝ ඔක්සිකරණය වෙන හැටි ලියා ගන්න. right දැන් පුතේ ඊළඟට ඔයාලා තව පොඩි වැඩක් කරන්න ඕනේ මේ කාබන් පැටිනම් අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ ඒගොල්ලෝ වැය වෙන්නේ නැහැ කියලා අපි කොහෙද ලියාගන්නේ අපි ලියාගමු උඩම මේ පොතේ ඉඳම හිස්තනක් තියෙන ක්‍රියාකාරකම කියන තැන උඩින් එතන තව ලකුණක් දාලා ලියන්න කාබන් සහ පැටිනම් ඉලෙක්ට්‍රෝඩ කාබන් සහ පැටිනම් ඉලෙක්ට්‍රෝඩ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ ලෙස හඳුන්වයි. අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ ලෙස හඳුන්වයි. හරි. දැන් පුතේ ඔය විද්‍යුත් ඡේදන ඒ උඩ තියෙන රූප සටහනක් තියෙන්නේ ඒක වාර කාබන් ඉලෙක්ට්‍රෝඩ කියලා නම් කරගන්න විද්‍යුත් විච්ඡේදය කියලා නම් කරගන්න ධනාග්‍රයේ පැත්තට ධන කියලා ලියන්න ඍණාග්‍රයේ පැත්තට ඍණ කියලා ලියන්න ධනාග්‍රයේ පැත්තේ ඇනෝඩේ කියන්න ඒ අකුර දාගන්න හැම වෙලේම ඇනෝඩේ
ऋणाग्रे कैथोडे के अंड के आपको दागन मित्र विद्युत इच्छेद के नाम कर गन विद्युत इच्छेद मित्र धनाग्रे पैत धन ऋणाग्रे पैत ऋण सामुति इंटके जाती है ना धन बाहर परिपते धन ऋणाग्रे पैत ऋण ईलंग धनाग्रे एनोडे ऋणाग्रे कैथोडे ईलंग वाले मित्र धनायन एंदगे ईतल गान ऋणाग्रे टैंड ඊළඟ ඍණායනයක් ඇඳගෙන ධනාග්‍රේ පැත්තනවා කියන ඉතලේ ගන්න තුන්වෙනි නීතිය. කාබන් ඉලෙක්ට්‍රෝඩ කියලා මේක නම් කරගන්න ඉලෙක්ට්‍රෝඩ කියලා රූප සටහන. උඩම තියෙන රූප සටහන පිටු අංක 4 උඩම තියෙන රූප සටහන. හොඳයි. දැන් අපි පාඩම් ටිකක් එතනින් එහාට යනවා. දැන් ටිකක් ඔන්න ඔයාලා කරන්න ඕන වැඩක් තියෙනවා. දැන් ඔය විද්‍යුත් විච්ඡේදනයේ සම්මුතියන් ටික මේ විද්‍යුත් විච්ඡේදන සම්මුතියන් ටික කියපු ටික දැන් යදා ගන්න තියෙනවා. මම එකක් කියලා දෙනවා. ඉතුරු ටික ඔයාලට ලියන්න පොඩි පොඩි වෙලාවල් දෙනවා. ඔයාලේ හැම එකෙදීම ඔයාලා වීඩියෝ එක නවත්තලා ඒක ලියලා ඊට පස්සේ ප්ලේ කරලා බලන්න ආය ඔයාලා ලියපු කාරද කියලා. මම වෙලාවක් කියලා දෙන්න වෙලාව දුන්න අපරාධ කාලේ නාස්ති වෙනා හින්දා වීඩියෝ එකේ කාලේ ඔයාලා ඒකට ඕක නවත්තන්න කිව්වම නවත්තන්න. රයිට්. දැන් මම පළවෙනිම ඔයාලට කියන්නම් මේ විද්‍යුත් විච්ඡේදන කෝෂ අපිට හතරක් තියෙනවා මුතේ. විද්‍යුත් විච්ඡේදන කෝෂයක් අපි අඳුනගන්නේ මෙහෙමයි සරල කෝෂයෙන් වෙන් කරන්න. ඔයාලා ටික දාලා කරන්නේ සරල කෝෂද විද්‍යුත් විච්ඡේද ඔක්කොම පැටලෙන්න. පැටලගන්න එපා. සරල කෝෂයක මෙන්න මෙහෙම අග්‍ර දෙක තිබ්බට මෙහෙන් සපයන්නේ නැහැ ධාරාව. පතල තියලා. එක්ක ඇමීටරයක් තියෙයි එක්ක බල්බ් එකක් තියෙයි. මොකක් හරි එනවා නැති. මෙතන විද්‍යුත් විච්ඡේදන කෝෂයක මෙතන අනිවාර්යයෙන් කෝෂයක් හයි කරලා තියෙනවා. ඒකයි වෙන්නේ. දැන් මේ තියෙන විද්‍යුත් විච්ඡේදන කෝෂය තුන. විද්‍යුත් විච්ඡේදන කෝෂ හතරක් තියෙනවා. වල් සරල කෝෂයේ පාඩම ඉවරනකොට මම කිව්වා ගෙදර වෙලා ඒක සම්පූර්ණ කරන්න කරලා නැත්තම් A4 කොලයක් අරගෙන A4 කොලයක් තුනට බෙදලා මේ A4 කොලේ වාර කොපර්සින් සරල කෝෂයේ කොප අයන් සින්ක අයන් සරල කෝෂ තුනේ රූප තුන ඇඳලා ඒකේ විද්‍යුත් විච්ඡේදන සමී විද්‍යුත් sorry අර්ධ ප්‍රතික්‍රියා සමීකරණ ටික ලියලා කියන්න කියලා ඒක ලියලා තියාගන්න දැන් මොකද දැන් අද අපි කතා කරන මේ විද්‍යුත් විච්ඡේදන කෝෂ හතක් තියෙනවා. ඒ හතරත් ඔයාලා A4 කොලයක් අරගෙන අද මේක ඉවරනාට පස්සේ පාඩම මතකද? A4 කොලේ හතරට බෙදුවා. මේ A4 කොලේ හතරට බෙදලා මේක මේ රූප හතරක් ඇඳලා විද්‍යුත් විච්ඡේදන කෝෂ හතර ඇඳලා අර්ධ ප්‍රතික්‍රියා ටික ලස්සන ලියන්න. දැන් මේ විද්‍යුත් විච්ඡේදන කෝෂ හතර මේකයි. එකක් තමයි විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයේ කාබන් ඉලෙක්ට්‍රෝඩ් දෙකක් යදලා. ලුණු ද්‍රාවණයක් නෙමෙයි වියලික ඒ කියන්නේ විලීන එකක් මම කිව්වා වතුර දාන්න නැතුව රත් කරලා දිය කරපු ද්‍රවාංකයට එක් රත් කරලා දිය කරපු ලුණු ද්‍රාවණය විලීන සෝඩියම් ක්ලෝරයිඩ් අනිත් එක ජලීය මේක වතුර දිය කරලා දෙකයි තුන්වෙනි එක කොපර් සල්ෆේට් ද්‍රාවණය තුනයි හතරවෙනි එක අල්පාම්ලික ජලය හතරයි තියෙන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයේ කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයේ සහ අල්ප ආම්ලික ජලයේ විද්‍යුත් විච්ඡේදනය. අපි දැන් කතා කරන්නේ පුතේ ඉස්සෙල්ලාම විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. ඒකේ රූප සටහන කාබන් ඉලෙක්ට්‍රෝඩ් ඔය විදිහට තියෙනවා. මම මේ අයන දෙක දාන්නේ අයන පස්සේ දානවා. මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ තියෙන අයන පුතේ විලීන නිසා තියෙන්නේ ඔය අයන දෙක විතරයි. කවුද අයන දෙක? සෝඩියම් සහ ක්ලෝරයිඩ් විතර ජලයේ නැහැ. ඒ නිසා දැන් මෙතන අනිවාර්යෙන් ධනායනයේ සෝඩියම් ඍණාග්‍රයට යනවා. ඍණායනයේ ක්ලෝරයිඩ් ධනාග්‍රයට යනවා. ඔන්න ඔය ටික දැන් අදගෙන. ඒකෝර දැන් වාලිග්මන්ට අදගන්න. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ධනාග්‍රයේ පැත්තේ ධන ඍණාග්‍රයේ පැත්තේ ඍණ ද්‍රාවණයේ අයන දෙකයි. ආයෙකුත් නැහැ ජලයේ නැහැනේ. ජලයේ තිබ්බොත් තමයි පුතේ විඝටනය වෙන්නේ එච්චයින ඔච්චයින ජලයේ නැහැ. විලීන එහෙනම් සෝඩියම් අනිත් එක නා ක්ලෝරයිඩ් දැන් ආ යන්නේ කවුද වැඩියෙන් ඉන්නේ කවුද අඩුවෙන් කවුද සක්‍රිය කවුද මොනවද බලන්න දෙයක් නැහැ දෙන්නනේ ධනායනයේ ඍණාග්‍රයට ඍණායන ධනාග්‍රයට ඉතලේ දාගන්න කෝෂය තුලේ ඔගේ පුතේ මේ කාබන් කූරේ ඉලෙක්ට්‍රෝඩේ ඉතලේ මග නවත්තලා තියෙනවා මේ මෙතන ඒක මෙතෙන්ටම දික් කරගන්න රූප සටහන රූප සටහනේ වලගේ හතරේ පුතේ පොඩ්ඩක් පල්ලෙහා රූපේ නම් කරගන්න විලීන සෝඩියම් ක්ලෝරයිඩ් නම් කරගන්න එනෝල කැතර නම් කරගන්න හරි දැන් අපිට තියෙන්නේ මේකේ ද්‍රාවණයේ අයිරිටි කිලිව දැන් හරි දැන් ඍණාග්‍රය අසල ක්‍රියාවයි ධනාග්‍රය අසල ක්‍රියාවයි ඍණාග්‍රය කැතෝඩය අසල ක්‍රියාව ධනාග්‍රය නැත්නම් ඇනෝඩය අසල ක්‍රියාව දැන් අපේ ක්‍රියා දෙක ලියමු හරි හරිම සරලයි දැන් දෙන්නටින් ආයේ මොනවත් අමතර දේවල් නැහැ ඍණාග්‍රයට යන්නේ ධනායනය
මෙන්න කැතෝඩේ අසලට යන ධනායනේ එක්කෙනාගේ ධනායනේ තියෙන සෝඩියම් ධනායනේ එයා දිහා මෙතන ඍණාරෝපණ ඉලෙක්ට්‍රෝන තියෙනවා අරගෙන සෝඩියම් පරමාණු වෙනවා බලන්න ඉලෙක්ට්‍රෝන ගන්නවා ඔක්සිහරණය කිසි අවුලක් නැහැ ඔක්සිහරණය වෙන එක්කෙනා තමයි කැතෝඩේ හරි ගැලපෙනවා එතකොට මෙතෙන්ට සෝඩියම් ගිහින් තැම්පත් වෙන අතරේ අනිත් පැත්තේ යන්න දින්නේ ක්ලෝරයිඩ් ක්ලෝරයිඩ් මෙතෙන්ට ගිහින් ධන ආරෝපණ ධන අග්‍රයට ඉලෙක්ට්‍රෝන උදාහරණ මුදාහැරලා පරමාණු ක්ලෝරින් වෙනවා හැබැයි ක්ලෝරින් ඔක්සිජන් නයිට්‍රජන් හයිඩ්‍රජන් වායු ඒ නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන වායු ක්ලෝරින් නැත්නම් ක්ලෝරින් වායු පිට වෙනවා අන්න එතන ක්ලෝරින් වායු ඇරගන්නවා නම් කරන්න. හරි. ඉලෙක්ට්‍රෝන ගන්නවා ඔක්සි. ඉලෙක්ට්‍රෝන සල්පිට කරනවා. කරදුනා. ක්ලෝරයිඩ් ආයන ක්ලෝරින් හදන ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා පොඩි වැරද්දක් වුණා. දැන් ඍණ ආරෝපණය එයා ඉලෙක්ට්‍රෝන අයින් කරනවා. මෙතන ධනයක් කියලා ඉලෙක්ට්‍රෝන ගන්නවා ඔක්සි හරණයක්. සෝඩියම් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඔක්සි කරණයක්. කරණය වෙන අංගය අපි දන්නවා එනෝඩ් එක. එනෝඩ් ඇසල කැතෝඩ් ඇසල ක්‍රියා දෙක දැන් ලියා ගන්න වෙනවා. දැන් ඇනෝඩ් ඇසලයි කැතෝඩ් ඇසලයි ක්‍රියා දෙකක් ලියාගෙන ඔයාලා ඊට පස්සේ ඔය අර්ධ ප්‍රතික්‍රියා 1 2 එකතු කරන්න. මෙන්න පළවෙනි එක අංක 1 ක්‍රියාව මෙන්න අංක 2. ඔය දෙක එකතු කරන්න ඔයාලා දැන්. හරි දැන් ඉක්මනට මේ ටික ලියාගෙන අර දෙක එකතු කරන වැඩේ කරන්න ඊට පස්සේ ඔයාලා ඉතුරු ප්‍රශ්න ටිකට අපි උත්තර ලියමු. හරි. එකතු කරන එක ඔයාලා දාන්න. මේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකට මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙක කැපෙන්න මෙයා දෙකෙන් ගුණ කරලා ගන්න. ඔන්න උදව් කළා. විනාඩි දෙකක් දෙන්න. හරි වල වීඩියෝ එක නවත්තලා තියලා ඔක මේ සම්පූර්ණ කරගන්න මම එහෙම කිව්වාම හරි දැන් මම පටන් ගන්නවා එහෙනම් උතුර ටික එතන ඉහට දැන් ඔන්න අංක 1 සමීකරණය මේක අංක 2 සමීකරණය අනිත් එක්ක නාන 1 2 එකතු කරන්න යන්නේ ඔය 1 2 එකතු කරන්න පුතේ බෑ නිකම් ආවට ගියාට හේතුව මේ දෙන්න සමාන කරගන්න මම කරන්නේ අර අංක 1 සමීකරණය මේ කලිනුත් කරා මේ වගේ දෙයක් මේ පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරනවා මෙයා විතරක් දෙකෙන් ගුණ කරනවා ඔන්න දෙකෙන් ගුණ කළා මම දානවා දෙකක් සෝඩියම් ධන අයන ධන දෙකක් ඉලෙක්ට්‍රෝන ඊළඟට ධන මෙතන ක්ලෝරයිඩ් තියෙන දෙකක් ක්ලෝරයිඩ් ඊතලයක් මේ පැත්තට ආවම ආයමත් සෝඩියම් දෙන්නේ ධන ක්ලෝරින් Cl2 ධන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉලෙක්ට්‍රෝන මේ දෙකක් ඉලෙක්ට්‍රෝන මේ දෙකක් ඉලෙක්ට්‍රෝන වලට කැපෙනවා එච්චර කැපුණාම හැදෙන්නේ සෝඩියම් ධන දෙක අයන දෙකක් ක්ලෝරයිඩ් ධන ක්ලෝරයිඩ් අයන ඊතලයක් සෝඩියම් ධන ක්ලෝරයිඩ් ක්ලෝරින් වායුව පිට වෙනවා එතන අඳින්නුනේ ඒ විදිහට සමීකරණ දෙක ඉක්මනින් සම්පූර්ණ කරගෙන විලීන එක ඉවරයි ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් වලට යන්න මේක ලියා ගන්න වැරදි ඒක හරි දැන් ඔන්න ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් වලට යන්නයි යන්නේ. ඔයාලට මම ඒකටත් කියන්නේ ඔයාලට තනියෙන් කරන්න කියලා දැන්නා. හරි දැන් මම මේ ද්‍රාවණයේ අයන ඔක්කොම අහන ආයසලයක් අකලා ආයෙ උඩට යන්නම්. රයිට්. හොඳයි දැන් බලන්න ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියපු ගමන් පුතේ. එතනත් සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. හරි. හැබැයි එතන ජලයේ තියෙනවනේ. ජලයේ කොහමද විඝටනය වෙන්නේ? ඔන්නමනේ ජලයේ විඝටනය වෙන්නේ H2O නේ. H ධන ආයන සහ OH ඍණ ආයන බවට කැඩෙන්නේ. එතකොට නේ දෙකක් HO එක බවට පත් වෙන්නේ. හරි දැන් ඒ ආයන හතරම තියෙනවා. ඔන්න දැන් අපිට පොඩ්ඩක් අර නීති ටික හොඳට මෝඩ වෙන තැනක් නේ. මොකද ආයන වර්ග එකකට වැඩි නේ.
එනිසා දැන් මෙතනින් තෝරගන්න බලන්න ඍණ අග්‍රයට යන ධන ආයනය නැත්නම් කැතෝඩට යන ධන ආයනය කවුද කියලා මෙන්න ආයන දෙකක් තියෙනවා ධන ආයන එකයි දෙකයි කවුද එතනින් යන්නේ කල්පනා කරලා කියන්න බලන්න හිතන්න බලන්න කවුද අපි මෙතනින් යවන්න කියලා මෙයාගේ යන්න වෙන්නේ කාටද කියලා කියන්න නීතිය තුන සම්මුතිය තුන තුන්වෙනි සම්මුතියේ කියනවා ධන ආයන කීපයක් ඇති විට සක්‍රියතා ශ්‍රේණිය පහළ ඉන්නේ නැත්නම් සක්‍රියතාව අඩු ධන ආයනේ ඉවත් වෙනවා නැත්නම් ඔක්සිජන් එනවා එහෙනම් දැන් මෙන්න මේ දෙන්න ගත්තාම ඒ දෙන්නගෙන් සක්‍රියතාවයේ අඩු එක්කෙනා සෝඩියම් නෙවෙයි කවුද හයිඩ්‍රජන් එයා ගොඩක් පහළින් ඉන්නේ හයිඩ්‍රජන් සෑහෙන පහළින් ඉන්නේ ඒ නිසා අනිවාර්යෙන් හයිඩ්‍රජන් ආයනය මෙතනින් අදගන්න ඇදගෙන එයා යනවා කියලා දාන්න ඊළඟට ඒ හයිඩ්‍රජන් ආයනය යන්නේ කැතෝඩේ අසලට ඒ කැතෝඩේ අසල ක්‍රියාව අපිට විනාග්‍රේ අසල ක්‍රියාව කැතෝඩේ අසල ක්‍රියාව අපිට ලියන්න කිව්වොත් එහෙම වල ලියන්න පුළුවන් වෙන්න ඕන H ධන ආයනය යන්නේ එයාට මොකද වෙන්නේ කියලා වල ලියන්න පුළුවන් වෙන්න ඒක වල ලියන්න අපි බලමු දැන් ඊළඟ ආයන දෙක මේ දෙන්න ඉන්නේ දැන් මෙයා ගියා HCl ගියා සෝඩියම් ඉතුරුන ධන ආයනය සක්‍රියතාව වැඩි එක්කෙනා ඉතිරි වෙනවා අඩු එක්කෙනාට විස්ථාපන වෙනවා තමයි අයින් වෙනවා ඔන්න එයා අයින් වෙනවා ඉතිරි වෙන්නේ මේ දෙක ක්ලෝරයිඩ් ආයනයි OH ආයනයි සෝඩියම් දැන් ඍණ අග්‍රයට යාලියාට ධන අග්‍රයට යන්නේ නැහැ ඍණ ආයන සෝරි ධන ආයන මේ ඍණ ආයන දෙන්න නැහැ ඒ දෙන්න නැහැ කවුද යන්නේ අන්න සම්මුතිය අංක 4 ඒක කියනවා ඍණ ආයන යනවා හැබැයි යන්නේ සරණම එක්කෙනා සරණම එක්කෙනා OH ද ක්ලෝරයිඩ් වර්ධ මතක තියෙන්න ඕනේ මෙයා මොකද දෙකක් මෙයා තනි එක්කනේ ඒ නිසා ධන අග්‍රය නැත්තම් ඇනෝඩය අසල ප්‍රියත්ව සිද්ධ කරන්න යන්නේ මෙන්න මේ OH නෙවෙයි කවුද යන්නේ ක්ලෝරින් වලට යන්නේ ක්ලෝරයිඩ් වලට යන්නේ ගිහිල්ලා එයා මොකද වෙන්නේ ඔන්න ඔය සමීකරණ දෙක ලියන්න බලන්න තනින් සමීකරණ දෙක තනියෙන් ලියලා පළවෙනි දෙවෙනි සමීකරණ දෙක එකතු කරන එකක් කරන්න බලන්න ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයේ මෙන්න මේ ටිකත් ඇඳගෙන ආයන ටිකත් ලියාගෙන සම්පූර්ණ කරනකොට විනාඩියක් දෙකක් දෙන්නම් විනාඩියක් දෙකක් දුන්නත් ඔයාලා ඕකට පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා ඔයාලා ඕක ලියන්න බලන්න. බලලා ඊට පස්සේ ප්ලේ කරලා බලන්න හරිද වරද කියලා. එච්චරයි කරන්න තියෙන්නේ. ඔයාලා වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ හරිද කියලා බලන්න. ඔන්න මම දැන් කරනවා. නවත්තලා පස්සේ බලන්න හරිද කියලා කරලා බලන්න. හරි. H ion ඉලෙක්ට්‍රෝන අරගෙන දෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. එතකොට මෙන්න මෙතන හයිඩ්‍රජන් වායුව පිට වෙන එක අද ගන්නවා. H2 කියලා දාගන්න. ඊළඟට මෙතන ක්ලෝරයිඩ් ක්ලෝරීන් බවට පත් වෙනවා. දෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ක්ලෝරීන් වායුව ධන අග්‍රයෙන් පිට වෙනවා. ඕම් ක්ලෝරීන් කියලා දාගන්න. එතකොට බලන්න කොහොමද රියක්ෂන් දෙකක් වෙනවා. වායුවුළු දෙපැත්තෙන් පිට වෙනවා එකක්. දැන් බලන්න මේ දෙන්න පිට වුණාට පස්සේ ද්‍රාවණය ඉතිරි වෙන්නේ කවුද? සෝඩියම් ධන ආයනයි OH ධන ආයනයි. එදෙන ඉතුරු වෙනවා කියන්නේ ඔයා දන්නවා සෝඩියම් ධන ආයනයි OH ධන ආයනයි කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. මේක පරන්තන ක්‍රමය කියලා ඉස්සර කෝස්ටික් සෝඩා කර්මාන් කාර්මිකෝ නිපදවන ක්‍රමයක්. සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක් කාබන් ඉලෙක්ට්‍රෝඩයක් ඇතුළ විද්‍යුත් විච්ඡේදනය කරන විශාල කෝෂයක් තිබ්බා. ඒ කෝෂය ඇතුලේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදුවා ක්ලෝරින් සහ හයිඩ්‍රජන් දෙපැත්තෙන් පිට වුණා. ඒ ක්‍රමයෙන් ඒකවල ද්‍රාවණය ඉතුරු වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් රතු ලිට්මස් කෑල්ලක් දැම්මොත් නිල් පාට වෙනවා. ඕක භෂ්මයක් ප්‍රබල භෂ්මයක්. දැන් අපි බලමු එහෙනම් ද්‍රාවණයේ අයන සෝඩියම් දාන ක්ලෝරයිඩ් H දාන OH ලිව්වා. ඊළඟට ඍණ අග්‍රය අසල ක්‍රියාව. ඔන්න ලිව්වා. ධන අග්‍රය අසල ක්‍රියාව ලියන්න ඇති. ඊළඟට 1 2 සමීකරණ දෙකේ එකතුව හරි ඉක්මනට එකතු කරන්න බලන්න පළවෙනි එකයි දෙවෙනි එකයි ඔන්න මම නම් මෙතන මට එකතු කළා දැන් තරදරේ ඒක තරදර කැපිලා හිටලා හරි එතකොට පුතේ දැන් ආයමක් කියන්නේ මේ සටහන් මම දෙනකොට ඔයාලට මම කියන මේක සමීකරණේ ලියලා බලන්න මේවා ලියලා බලන්න තුලිත කරන්න පොදු සම් මේ අර්ධ ප්‍රතික්‍රියා ලියලා ඒවා කරන්න කියනකොට ඔයාලා වීඩියෝ එක නවත්තන්න නවත්තලා ඊට පස්සේ ඔයාලා ලියන්න ලියලා වරලා ඊට පස්සේ ප්‍රේ කරලා ආයසරයක් බලන්න ඔයාලා ලියුම් හරිද කියලා. එහෙම නැතුව
මම වෙලාව දෙන්නේ නැහැ මේවා ලියන්න මම කියනවා දැන් ලියන්න තනියෙන් කියලා එතකොට මම ඔෆ් කරගන්න හරි දැන් පොඩ්ඩක් බලා ගන්න ඔයාලගේ මේ ලියුප් එක හරිද කියලා යන්න එතකොට දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙකට මේ ඉලෙක්ට්‍රෝන දෙක කැපෙනවනේ එතකොට දෙකක් හයිඩ්‍රජන් ධන අයන ධන අයන දෙකක් ක්ලෝරයිඩ් ඊතලයක් හයිඩ්‍රජන් H2 ක්ලෝරින් Cl2 ඔච්චර එතකොට දැන් මේකේ ඔයාලා ලියන්න ඕන මෙන්න මේ සමීකරණ 1 2 3යි එතන රූල් 3ක් යනවා හරි හතරවෙනි රූලට ලියන්න අර ලකුණක් දාලා ධන ක්‍රියාසරින් ක්ලෝරිනුත් Cl2 ඍණ අග්‍රය අසලින් H2 ධන අග්‍රය අසලින් Cl2 ඍණ අග්‍රය අසලින් H2 පිටවේ ද්‍රාවණයේ NaOH සෑදේ NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදේ දැන් අපිට තියෙනවා ඊළඟකට යන්න. දැන් ඒකෙත් මම ඉස්සෙල්ලාම ඔයාලට කියනවා මේ ටික නම් කරගන්න කියලා. ඒතර නම් කරගන්න කිව්වහම ඔයාලා ධනාග්‍රයට ධන ඍණාග්‍රයට ඍණ එන්න ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විදුලි ඡේදනය කරන්න තියෙනවා. ඔයාලා මේකේ ධනාග්‍රය කෙලින් ධන ලකුණු කරගෙන ඍණාග්‍රය කෙලින් ඍණ ලකුණු කරගෙන මෙයා ඇනෝඩේ ඍණ කැතෝඩේ ඊළඟට මේ දෙන්න කාබන් ඉලෙක්ට්‍රෝඩ කියලා නම් කරගෙන ද්‍රාවණයේ ජලීය කොපර් සල්ෆේට් කියලා තියාගෙන ද්‍රාවණයේ අයන ටිකක් ලියන්න. හරි. දැන් ඔයාලා ද්‍රාවණයේ අයන ටික එහෙම ලියන්නක බලන්න මේක නම් කරගෙන තනි ද්‍රාවණයේ අයනක් ලියලා ඔයාලා යන අයනක් මොනවද කියලා කල්පනා කරන්න. දැන් පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා ඔයාලා මේ අග්‍ර නම් කරගෙන ධන අය නම් කරලා ද්‍රාවණයේ අයන ටික ඔක්කොම පිළිවෙලට ලියාගෙන කවුද ධන අග්‍රයට කවුද ඍණ අග්‍රයට යන්නේ? සමීකරණ දෙක ලියන්න පුළුවන්ද කියලා බලන්න. දැන් උත්සාහ කරන්න විනාඩි දෙකක් වෙන උත්සාහ කරලා ඊට පස්සේ ඔයාලට තේරෙයි මේක පුළුවන්ද බැයිද කියන එක. හොඳයි ඔයාලා දැන් උත්සාහ කළානේ. උත්සාහ කළා හරිද බලමු දැන්. දැන් වීඩියෝ එක නවත්තලා දැන් ඔන් කරගත්තාම මොන ඔයාලා හරිනම් ඔයාලට පැහැදිලි නැත්තම් මේක තනියෙන් නොලියනම් වැඩක් නැහැ බුදේ මම ලියන එක ලියන් ඉඳලා. ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් නම් ඒකේ කොපර් සල්ෆේට් අයන තියෙනවා. ජලීය නම් හැම වෙලේම ඉස්සෙල්ලා වගේම මේ මේ අයන දෙකක් තියෙනවා. කවුද H ධන අයන සහ OH මොන අයන? ඍණ අයන. දැන් මේ අයන වලින් කවුද යන ඍණ අයන කවුද යන ධන අයන කියලා බලමු. ඍණ අග්‍රයේවත් කැතෝඩයට යන්නේ ධන අයනනේ ධන අයන දෙන්නයි ඉන්නේ ඔය දෙන්න. හොඳයි දැන් මට කියන්න ඔයාලා හොයාගත්තද ඔයාලා හොයාගන්න ඇති මේ අයන දෙකෙන් කවුද යන්නේ කොපර්ද හයිඩ්‍රජන් බලන්න දැන් ඔයාලා තනියම ලියන්න කිව්වේ ඒකයි දැන් මම මේකට ඔයාලා වෙලාව ඔයාලා නවත්තර වීඩියෝ එක ඔයාලා වෙලාව ගන්න අරගෙන එක බලන්න දැන් මෙතන H අයන මෙතන තියෙන්නේ කොපර් මෙතන තියෙන්නේ ඔයාලට පේන කොපර් පහලින් තියෙන්නේ පහලින් තියෙන කෙනාට යන්න වෙනවා අනිවාර්ය ඉහළ කෙනා එතන ඉතිරි වෙනවා ඉහළ කෙනා එතන ඉතිරි වෙනවා පහලින් තියෙන කෙනාට යන්න වෙනවා පහලින් තියෙන කොපර් ඒ නිසා කොපර් අයන තමා ඍණ අග්‍රයට ගිහින් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන කොපර් හදන්නේ. මේ මල්ලිව්වේ කැතෝඩේ අසල ප්‍රියාව. නැත්තම් ඍණ අග්‍රය අසල ප්‍රියාව ඈ. ඇනෝඩේ අසල ප්‍රියාව නම් නෙවෙයි. මෙතන තියෙන ඉස්සෙල්ලා ඇනෝඩේ අසල ප්‍රියාව කියන්නේ කියලා. අනේ කැතෝඩේ අසල හරි. ඊළඟට ඇනෝඩේ අසල ප්‍රියාව. ඇනෝඩේ ධන අග්‍රය අසල. දැන් ඇනෝඩේට යන්න දැන් මෙතන නම් අපි හොයාගත්ත පදනම තමයි තුන්වෙනි නීතිය. ධනායන යන්නේ ඍණාග්‍රයසර ධනායන යන්නේ ඒ ධනායන වලින් යන්නේ සක්විතා වඩු එක්කෙනා අණ්ඩයාව මෙතන දැන් ඔයාලා ලියන්න ඕනේ ඒ රූප සනාහනේ අඳින්න කොප්ප ධන දෙකනේ යනවා කියලා පෙන්වන්න මේ ඉතලේ ගහලා පෙන්වන්න ඒතර මතකෙ ඉන්න නිකාම ලියන්න එපා ඒකෝරම සමීකරණේ ලියුවා ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඉලෙක්ට්‍රෝන ගන්නවා කියන්නේ ඔක්සි හරණයක්නේ ආ ඒකත් ලියන්න හරණේ වෙන්නේ යනෝඩේ ආ ඒකත් ලියන්න ඒතර මතකෙ ඉන්න පිට කරනවාද ගන්නවාද කියන එක අනුව හරණය තීරණය වෙනවා. හරණය අනුව ඇනෝඩේ කියලා අපිට තීරණය වෙනවා. ඊළඟට කරනවා.
හරණය අනුව කැතෝඩේ මොකද හයන්නත් එක්කනේ කැතෝඩේ හැම වෙලේම අපි මතක තියාගන්න කිව්වේ මෙහෙම නෑ මතක තියාගන්න කිව්වා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්නවා කියන්නේ කරණය නෙවෙයි හරණය ඔක්කොම හර පිළිගන්න හයන්නත් එක්කනේ කැතෝඩේ ඇනෝඩේ නේ ඊළඟට ධන අග්‍රයට යන්නේ කවුද ඔන්න ඍණායන ඩබලක් කියනවා මේ 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 දෙයක නීතියක් කියන්නේ හතරවෙනි නීතිය ඍණ අයන දෙකක් ගත්තොත් ඒකෙන් යන්නේ පුතේ සරලම එක්කෙනා දැන් ඔයාලා දන්නවා මෙතන පරමාණු දෙකයි මෙතන පහ සරල එක්කෙනා මෙයා එයායි ඔන්න එයාගේ යම් සමීකරණය අපි ලියුවොත් OH ඍණ අයන ඒක ආවෙ ටිකක් මම එකපාරක් හැබැයි ඒක දිනුවා මේක නැවතත් ලියන්නේ නැහැ ජලය හැදිලා ඔක්සිජන් වායුව පිට වෙනවා මේක පුතේ තුලිත කරන්න ගියාම හයිඩ්‍රජන් මේ පැත්තේ තුලිත නැති නිසා ඉලක්කමක් මෙතන දාන්න වෙනවා ඔත්ත සංඛ්‍යාවක් ඉලක්ක කරගන්න. එතකොටයි ඔක්සිජන් හතරක් වෙන්නේ හතරක් කරාම හරි. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන හතරක් අයින් වෙන්න වෙනවා. මොකද H අයන හතරක් නෙන්නේ. ඉලෙක්ට්‍රෝන අයින් වෙනවා කියන්නේම ඔක්සිකරණය. කරණය වෙන්නේම ඇනෝඩේ. හරි ඉතින් ඇනෝඩේ ඇස කියලා තමයි ලියන්නේ. එතකොට ළමයි මෙතන කොපව තැම්පත් වෙනවා. හරි. මෙතන කොපව තැම්පත් වෙනකොට මේ OH අයන මෙතෙන්ට ගමන් කරනවා. ඒකත් ලියන්න ඕනවා. දැන් බලන්න ඔයාලා ලියපේව හරිද කියලා. ඔයාලා වැරදි නම් හදාගන්න එක වෙනම දෙයක්. හැබැයි මේක මම ලියනකොට බලන් ඉඳලා ලියනවා නේ වැඩක්. මොකද දැන් නීති ටික කියලා ඉවරයි. ධන අග්‍රය කෙලින් ධන ඍණ අග්‍රය කෙලින් ඍණ. ධන අයන ඍණ අග්‍රයටත් ඍණ අයන ධන අග්‍රයටත් යනවා. ධන අයන වලින් සක්‍රියතාව අඩුම අයනය ඍණ අග්‍රයට යන්නේ. ගොඩක් තියෙනවා. ඒ නීති දන්නවා නම් දැන් මේක පුළුවන්. ඍණ අයන වලින් ධන අග්‍රයට යන්නේ සරල එක්කෙනා. මෙයාට කියන්නේ සරල. එයා මෙයා. එතකොට එයාලා ගියාම හැදෙන ප්‍රතික්‍රියා අපිට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් එතකොට තව නිරීක්ෂණ ටිකක් වෙනවනේ මෙතෙන්ට ගියාම මෙතනින් වායු උඩු ඔක්සිජන් පිට වෙනවා. එතකොට ආයලා දැන් මෙතන පොඩ්ඩක් පාට කරගන්න කොපව දැන්පත් වෙනවා. මෙතන වායු පිට වෙන කියන එක පැහැදිලිව ලියා ගන්න. මේකේ නිරීක්ෂණ ටික ඉවරයි අහනවා. තව දෙයක් වෙනවා. මේ කොපව සල්ෆේට් ද්‍රාවණයක් වායු ගන්නවා නිල් පාටයි. පර්මාණික නැත්නම් කොපව සල්ෆේට් ද්‍රාවණය නිල් පාටයි. ඒක පොඩි පන්තියක් හැම දන්නවා. ඒ කොපර් සල්පේ නිල් පාට වෙන්න හේතුව කොපර් ධන දෙක අයන. මෙන්න මේ කොපර් ධන දෙක අයනේ තියනකල් මේ නිල් පාට තියෙනවා. හැබැයි දැන් ඔයාලට පේනවා කොපර් ධන දෙක අයනේ ටික ටික ඔකෙන් අයින් වෙනවා. ඒ ද්‍රාවණේ කොපර් ධන දෙක අයනේ අයින් වෙනවා. අයින් වෙනකොට නිල් පාට ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙනම් පුතේ නිරීක්ෂණ තුනක් තියෙනවා. මොකක්ද ඒ නිරීක්ෂණ තුන ළමයි? එකක් තමයි කැතෝඩේ කොපර් තැම්පත් වෙනව නැත්නම් තඹ පාට වෙනව. ඒකම ඇනෝඩ ඇසලින් වායුබුළු පිට වෙනවා මේ කොපව තැම්පත් වීම මේ වායුබුළු පිටවීම ඊළඟ ද්‍රාවණයේ නිල් වර්ණයේ ක්‍රමයෙන් අඩු වෙනවා. ඒතර විභාගේ ඕක අහන්න පුළුවන් මේ මේ නිලධාන එක. ජලීය කොපර සල්පේ ද්‍රාවණය කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදා විද්‍යුත් විච්ඡේදනය කළ විට දැකිය හැකි නිරීක්ෂණයක් නොවන්නේ. එහෙම නැත්තම් වන්නේ. තොර දැන් අපි හරියට මේ උත්තර ටික දියන්න අපි හිතමු දෙකිය හැකි නිරීක්ෂණයක් වන්නේ කියලා මෙහෙම තිබ්බොත් ඇනෝඩේ අසලින් අසල කොපව තැම්පත් වේ. කැතෝඩේ අසලින් වායු බුළු පිට වේ. ද්‍රාවණයේ නිල් වර්ණය වැඩි වේ. ද්‍රාවණයේ නිල් වර්ණය අඩු වේ. මම නිකන් උත්තර හතරක් කිව්වේ. දැන් ඔයාලට අග්ගාලා කියයි මේ වායු බුළු පිට වෙන්නේ ඇනෝඩෙන් කැතෝඩේ තඹ පාට වෙනවා ද්‍රාවණයේ වර්ණය අඩු වෙනවා තමයි කියලා. දැන් මතකයි. නමුත් විභාගෙදී ඔබ පැහැදිලි කරගන්න ඕනේ. හරි හොඳයි පුතේ. දැන් එන නිරීක්ෂණ තුන ලියා ගන්න. ලියන්න නිරීක්ෂණ සමීකරණ දෙක බල ලියන්න ඇති කියලා මම හිතනවා. ලියලා නැත්නම් ඉක්මනින් ලියාගෙන නිරීක්ෂණ ටික ලියන්න. 1 ඇනෝඩේ ඇසලින් වායු බුළු පිටවීම. 2 කැතෝඩේ තඹ වර්ණ ගැනීම නැත්නම් කැතෝඩේ තඹ තැම්පත් වීම. ඇනෝඩේ ඇසලින් වායු බුළු පිටවීම. කැතෝඩේ තඹ තැම්පත් වීම. ද්‍රාවණයේ නිල් වර්ණය අඩු වීම. ද්‍රාවණයේ නිල් වර්ණය අඩු වීම. ඇනෝඩේ ඇසලින් වායු පිට වෙනවා. කැතෝඩේ තඹ තැම්පත් වෙනවා. ද්‍රාවණයේ නිල් වර්ණය අඩු වෙනවා. රයිට්. දැන් මේක නොලියපු කෙනෙක් ඉන්නව නම් අපර 10ක් 15ක් දෙන්න ඉක්මනින්. මේක සම්පූර්ණයෙන් නම් කරගෙන මේක ඇඳගෙන අයන ලියාගෙන සමීකරණ දෙක ලියා ගන්න. දැන් අපි ඊළඟට යන්නේ පුතේ අල්පාම්ලික ජලයේ විද්‍යුත් විච්ඡේදනය කිරීම. හරි. දැන් මේක මකනවා මම. දැන් චුට්ටක්
අහගන්නකො දැන් අපි ඔන්න විද්‍යුත් විච්ඡේදන කෝෂ හතරක් කතා කළා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය තුන්වෙනි එක තමයි දැන් කතා කරපු එක කුපර සල්ෆේ ජලීය ද්‍රාවණය නැත්නම් කුපර සල්ෆේ ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය දැන් අපි අල්පාම්ලික ජලයේ ජලයේ විද්‍යුත් විච්ඡේදනය එකක් ගන්නවා ජලයේ විද්‍යුත් විච්ඡේදනය කියවහන් මුත්තේ ජලය හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලානේ ජලය හැදෙන්නේ මේ සමීකරණය තුලිත කරොත් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මෙයා තුලිත කරාම හයිඩ්‍රජන් ඔක්සිජන් 2යි හයිඩ්‍රජන් 4යි එතකොට ওই අනුපාතයට එකතු වෙනකොට මෙයාගේ මවුල දෙකකට මෙයාගේ මවුල එකක් එකතු වෙලා තමයි මෙයා හැදෙන ජල මූලය මවුල දෙකක් එතකොට ඇත්තටම හයිඩ්‍රජන් පරිමාදයකට ඔක්සිජන් පරිමාදයක් තමයි උතන එකතු වෙන්නේ ඒ නිසා මේ ජලය විද්‍යුත් විච්ඡේදනය කරනවා කියන්නේ මේ දෙන්න අයින් කරනවා අයින් කරද්දී ඔය අනුපාතයට මේ එළියට යන්නත් ඕනේ හයිඩ්‍රජන් දෙකකට ඔක්සිජන් අනුපාත එකක් වෙන්න. ඊළඟ ගැටලුව මේ ආශ්‍රිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය කරන්න බැරි ආශ්‍රිත ජලයේ විද්‍යුත්කරණ කරන්න නැහැ කිව්වනේ. සා ආශ්‍රිත ජලය ගන්න බැහැ. මේකට අපි ගන්නෙ අල්ප ආම්ලික ජලය. සල්ෆියුරික් අම්ලය සල්පයක් එකතු කරපු අල්ප ආම්ලික ජලය. සල්ෆියුරික් අම්ලයේ ස්වල්පයක් එකතු කරපු ජලය. හැබැයි එතන තියෙන්නේ ජලය විතරයි. අම්ලය ගැන කතා කරන්නේ නැහැ. ඉච්ඡායන සහ ඔයිච්ඡාය විතරයි. ඒ නිසා ඒක අල්පාම්ලික ජලයේ බඳුන කර ගන්නවා යෝගට් කප් එකක් ලොකු එකක් අරගෙන මේ වගේ තරමක් ලොකු එකක්. එහෙම නැත්නම් වැස්ට්‍රක් බඳුනක් වගේ එකක් අරගෙන ඒකට අර කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. කාබන් කූරු දෙකක් බැටරි කෑල්ලක මේ වගේ සිදුරු කරලා ඒ ප්ලාස්ටික් කෝප්පෙට දාලා ඊට පස්සේ එතන වතුර යනවා වගේ නම් මෙතනින් අපිට ඊටි බන්ධක් කිරි ටිකක් දාන්න පුළුවන් ඊට පස්සේ ගැට ගන්නවා කම්බියක් නැත්තම් ලෝහ මේ සන්නායකයක් වෙයර් එකක් සම්බන්ධ කරලා වෝල් 9ක විභවන්තරයක් දෙනවා මොකද ලොකු කරන්ට් එකක් ඕනේ මේ විද්‍යුත් ඡේදනය කරගන්න ඊට පස්සේ මේකට ඔය අල්පාම්ලික ජලය දානවා දාලා පරීක්ෂණ වාදයක් කරන් වතුර පුරවලා මේක යටිකුරු කරනවා දැන් අපිට උන් ජලයේ මෙතෙන් පිටර තියෙන අල්පාම්ලික ජලය පරීක්ෂණ නල දෙකේ වතුර පුරවන මෙන්න මෙහෙම යටිකුරු කරනවා. එතකොට සම්පූර්ණයෙන්ම පරීක්ෂණ නල දෙකේ පිරෙන්නම අල්පාම්ලික ජලය තියෙනවා. පරීක්ෂණ නල දෙකේ පිරෙන්නම අල්පාම්ලික ජලය තියෙනවා. මේ තියෙන්නේ කාබන් කූරු දෙක, කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙක. කාබන් අග්‍ර දෙකේ ධන අග්‍රයේ පැත්තට ධන, ඍණ අග්‍රයේ පැත්තට ඍණ. එමත් නැත්තම් මේ පැත්ත ඇනෝඩය, මේ පැත්ත ඍණ අග්‍රය හැම වෙලේම කැතෝඩය. දැන් ඔන්න ඇටවුම සකස් කරගන්න මේ විදිහට සකස් කරලා ඉවරයි. දැන් ඊළඟට ද්‍රාවණයේ අයන. ද්‍රාවණයේ අයනත් ආයමත් කියන්නේ තියෙන ඔච්චරම තමයි තියෙන්නේ. ඉතින් හරි සරලයි දැන්. දැන් ඔයාලගේ රූප සටහනේ ඉස්සෙල්ලාම මේක ඇඳගෙන හරියට නම් කරලා ඇනෝඩ කැතෝඩ නම් කරලා ද්‍රාවණයේ අයන කියලා ඔයාල බලන් දැන් උත්සාහ කරන මේක වීඩියෝ එක නවත්තලා එකවරම කවුද කොහාටද යන්නේ? කවුද ධන අයන? කවුද ඍණ අයන? මේ ද්‍රාවණයේ අයිටික මන් ලියන ඕක ඉලියලා ඔච්චරයි ඉන්නේ අය මේ දෙන්න පහළද යන්නේ ප්‍රතික්‍රියා දෙක මොනවද ඇනෝඩ කැතෝඩ අසල ක්‍රියා දෙක යටින් ලියන්න තියෙනවා අන්න ඒ ක්‍රියා දෙකත් ඉලියලා පාළ විනාඩියක් මේක නවත්තලා උත්සාහ කරන්න ඉස්සෙල්ලා ලියන්න තියෙන ඇනෝඩේ අසල ක්‍රියා ඊළඟට කැතෝඩේ අසල කියන්නේ ධන සහ ඍණාග්‍ය ඒ දෙක අතර ක්‍රියා දෙක ලියන්න බලන්න තමයි නවත්තලා මේ විදිහට නවත්තලා වල මේ ඉතුරු ටික සම්පූර්ණ කරගන්න ඕන උත්සාහ කරන්න මම විනාඩි දෙකක් විතර උත්සාහ කරන්න මම වෙලාව දෙන්නේ නැහැ දෙයි හරි එහෙම ඔයාල උත්සාහ කළා නම් ද්‍රාවණයේ අයන දෙකට H ධන අයන OH ධන අයන එනවා අල්පාම්ලික ජලය වල නම් කරගත්තා කාබන් කූරු දෙක නම් කරගත්තා එනවල ගැතුර නම් කරගත්තා ටික වෙලාවක් යද්දි මෙතන වායු කූරු පිට වෙන්න ගන්නවා දෙන්නගෙම ඒක පස්සේ නම් කරගමු දැන් බලමු මෙතන ප්‍රතික්‍රියාවේදී H අයන ඍණාම්ක්‍රියට යන්නේ මොන වෙන අයන එකක්වත් නැහැ ඒ නිසා H ධන අයන හයිඩ්‍රජන් ධන අයන මෙතෙන්ට යනවා OH අයන මෙතෙන්ට යනවා ඔච්චරයි අය වෙන අමුතු දේවල් නැහැ එහෙනම් අපි කැතෝඩේ අසල ක්‍රියාවයි ඇනෝඩේ අසල ක්‍රියාවයි දැන් ලියන්න යනවා ඉස්සෙල්ලා ඇනෝඩේ අසල නිසා ඇනෝඩේට යන්නේ ධන අග්‍රයට OH විනා එයා ගිහින් මේ ප්‍රතික්‍රියාව කලින් ලියලා තියෙනවා දැන් මේ මොහොතකට කලින් ලියුවා ජලයේ දන ඔක්සිජන් අයන හතරක් ගිහින් ඉලෙක්ට්‍රෝන හතරක් පිට කරනවා
මේක ඉලෙක්ට්‍රෝන පිටකරන නිසා ඔක්සිකරණය කරණය වෙන අග්‍රය තමයි ඇනෝඩ්. අන්න ඔක්සිකරණය ඇනෝඩ්. ඔන්න එතන වායුවුළු පිට වෙනවා. වායුවුළු පිට වෙන්නේ ඔක්සිජන් වායුවුළු පිට වෙන්නේ පිට වෙලා මෙන්න මෙතන ඔක්සිජන් වායුව හැදෙනවා. ඇනෝඩ් ඇසල ඔක්සිජන් වායුව හැදෙනවා. සෝරි. ඇනෝඩ් ධනාග්‍රය ඇසල. කැතෝඩ් ඍණ අග්‍රයට යන්න තියෙන ධනායන එක්කෙනා කවුද එකම ධනායන H නේ. ඉතින් H ධනායන ප්‍රතික්‍රියාවත් අපි නැවත නැවත තුන් පාරක් විතර දැන් ලියලා දිනවා. අර හයිඩ්‍රජන් හැදෙන එක. ඉලෙක්ට්‍රෝන ගන්නවානේ ඔක්සිහරණය. ඔක්සිහරණය. ඔක්සිහරණය වන අග්‍රය කැතෝඩ්. එතන හැදෙනවා හයිඩ්‍රජන් වායුව. හැබැයි ඔයාලා පුතේ දැන් අඳින්න හරියට ළමයි මේ පරිමාව වගේ හයිඩ්‍රජන් පරිමාව මම කිව්ව කී ගුණයක් කියලාද? ඔය දෙක අතර අනුපාතය. නිකන් මෙහෙම මතක තියාගත්තත් හරියි. H2O නේ දෙකට එකක්. හයිඩ්‍රජන් දෙකකට ඔක්සිජන් එක. අපි කියන්නේ මෙතන වගේ දෙගුණයක් මේ මෙතන වායුව පුතේ නැදී. ඔය වායුව පුතේ නැදී. එතකොට දැන් සමීකරණ දෙක ඔයාලා ලියන්න. ලියලා ඊළඟට මේ වායු අඳුන ගන්න ප්‍රතික්‍රියාව දැනගන්න. ඔයාලා දන්නවා වායු අඳුන ගන්න ප්‍රතික්‍රියාව පොඩි පන්තිය ඉඳන් යන තියෙන ඔක්සිජන් 10 පන්තිය ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වායු හඳුනා ගන්න ක්‍රම දෙක ඉගෙනගෙන තියෙනවා. ඒ දෙකත් එක්ක දැන් ලියන්න ඔතනින් එහාට පොඩ්ඩක් විලාවක් දෙන්න විනාඩි 2 3ක් ඔයාලා හිමීට ඒක ලියන්න. ඔක්සිජන් ඊළඟට හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙන සමස්ත කෝෂ ක්‍රියාව මේ දෙන එකතු කරලා ලියන්න. ඊට පස්සේ අපි බලමු හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙන අනුපාතය. හයිඩ්‍රජන් දෙකකට ඔක්සිජන් එකයි කියලා පැහැදිලිව ලියන්න. හයිඩ්‍රජන් වායු පරිමාණය දෙකකට නැත්නම් H දෙකකට එකයි දෙකට එකයි අනුපාතය. හඳුනා ගැනීමේ ක්‍රියාකාරකම මම කියන්නම්. ඉතින් ඔයාලා මේක දන්නවා. ඔක්සිජන් තියෙන නළයකට පුලිඟු කූරක්. පුලිං කුරක් කියන්නේ දල්වල නිමපු ඉරටුවක්. හරියට හමුම් කුරක් වගේ පුලිඟුව තියෙනවා. පුලිං කුරක් දාපම දහනය. දහන කෝෂක වායුවේ දහනය. එහෙනම් ඔක්සිජන් හඳුනගන්නේ පුලිඟු කුරක් දැම්මොත් විතර දහනය වලින් ඔක්සිජන් කියලා කියන්නේ. පුලිං කුරක් දැම්මොත් විතර දහනය වීම වලින් ඔක්සිජන්. පුලිඟු කුරක් දැම්මොත් විතර දහනය වීම වලින් ඔක්සිජන්. ඊළඟට හයිඩ්‍රජන් වායුව අන්නර හයිඩ්‍රජන් වායුවේ පුලිං කුරක් නෙමෙයි දාන්නේ. දැල්ලු ඉරටුවක්. එතකොට ඒ ගින්දර තියෙන එක පතන ගින්දර නිමපු ඉරටුවක්. දැල්ලු ඉරටුවක් දැමුව විට ඔයාලා දන්නවා වායුව ගිනි ගන්න. කුරට එන්නේ ගිනි ගන්න වායුව. ඒ වායුව ගිනි ගන්නේ දෙනවා ශබ්දයක් පොප්පණ. එහෙනම් හයිඩ්‍රජන් අඳුන ගන්න එක ලියන්න. දැල්ලු ඉරටුවක් දැමුව විට පොප්පණ වගේ හයිඩ්‍රජන් දැල්ලු ඉරටුවක් දැමුව විට පොප්පණ වගේ හයිඩ්‍රජන් එහෙනම් බලන්න හරිද කියලා ආයෙ පාරක් මම කියන්නම්. පොලිඟු කුර දහණය වලින් ඔක්සිජන්, පොලිඟු කුර දහණය වලින් ඔක්සිජන්. දැල්ලු ඉරටුවක් දැමුව විට පොප්පණ වලින් හයිඩ්‍රජන්. පොප්පණ වලින් හයිඩ්‍රජන්. හරි ඊළඟට යනවා මේ පාඩමේ අපි අන්තිම කොටස වගේ විද්‍යුත් ඡේදනයේ භාවිත නැත්නම් ප්‍රයෝජන. ඒ කියන්නේ කියදි සක්‍රියතා ශ්‍රේණිය පුතේ ආයෙ පාරක් පොඩ්ඩක් මතක් කරගන්න. මේ සක්‍රීයතා ශ්‍රේණිය ලෝහ නිස්සාරණය පොඩ්ඩක් සක්‍රීයතා ශ්‍රේණිය දිහා බලන්න. ඔයාලට මතක තියෙන්න ඕනේ දැන් මේ ලෝහ නිස්සාරණය කරන ක්‍රම ටික. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්. මේවම වෙන් කරලා ටිකනවා විද්‍යුත් විච්ඡේදනය මගින්. කාබන්ව කාබන් මොනොක්සයිඩ් සමග ඔක්සිහරණය මගින්. සරල භෞතික ක්‍රම ගැරීම, පෙරීම, සේලීම් වගේ වෙන තමයි රත්තරන් වගේ වෙන් කරගන්නේ. එතකොට අර උඩ තියෙන පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම් හතර දෙනාම වේ දැන් අපි කියමු විද්‍යුත් ඡේදනය. හැබැයි
එතනත් පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්. ඒගොල්ලන්ගේ විලීන ක්ලෝරයිඩ්. මුහුදු ජලයෙන් ගන්න පොටෑසියම් ක්ලෝරයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ් මුහුදු ජලයෙන් ගන්න, මැග්නීසියම් ක්ලෝරයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ් ඔක්කොම සාගරයෙන් ගන්න. නිදිය සාගරයේ ක්ලෝරයිඩ් විද්‍යුත් ඡේදනය කරලා විලීන ක්ලෝරයිඩ් විද්‍යුත් ඡේදනය කරලා විලීන කියන්නේ කොහොමද මම කිව්වා විලීනයි කියන්නේ ජලය නෑ. තාපාංකයේ ක්‍රක් කරනවා. මෙයා සෙලීඩන්ස් එක 800 850ට ක්‍රක් කරන්න ඕනේ. ද්‍රවාංකයේ තාපාංකයේ නෙමෙයි ද්‍රවාංකයේ එක්පත් කරලා දිය වෙනවා. දිය වුණාට පස්සේ ජලය නෑ. ජලය නෑ කියන්නේ විලීන. ඒව විද්‍යුත් ඡේදනය කරලා තමයි මේ පළවෙනි හතර දෙනාම ගන්න. ඊළඟට ඇලුමිනියම් ගන්න බොක්සලයිට් කියන ඛනිජය. බොක්සලයිට් කියන ඛනිජය ක්‍රයොලයිට් වල දිය කරලා විද්‍යුත් ඡේදනය ක්‍රයොලයිට් කතා නැතත් කමන්නේ බොක්සලයිට් විද්‍යුත් ඡේදනය වගේ කියලා ඒකක් අපි මතක තියාගන්න වෙනවා. එහෙනම් බලන්න දැන් විද්‍යුත් ඡේදනයේ ප්‍රයෝජන ගන්න අවස්ථා එකක් මේ ලෝහ නිස්සාරණය. හරියට තියාගන්නකො ලෝහ නිස්සාරණය කියලා එක පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් විලීන ක්ලෝරයිඩ් විද්‍යුත් ඡේදනය පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් විලීන ක්ලෝරයිඩ් විද්‍යුත් ඡේදනය ඊළඟට යන්න ඇලුමිනියම් බොක්සලයිට් විද්‍යුත් ඡේදනය ඇලුමිනියම් වල බොක්සලයිට් විද්‍යුත් ඡේදනය හරි දැන් ඔන්න එක ප්‍රයෝජනයක් හරි විද්‍යුත් ඡේදනය ගන්නවා ලෝහ නිස්සාරණයට අපි යෝගෙන් පුතේ සෝඩියම් නිස්සාරණය ගැන කතා කරමු හරි ඊළඟට තියෙන සෝඩියම් නිස්සාරණය කතා කරමු තියෙන්නේ ඊළඟට දෙවෙනි ප්‍රයෝජනේ සංසුද්ධ ලෝහ ලබා ගන්න. උදාහරණයක් කිව්වොත් පුතේ සාමාන්‍යයෙන් ලෝහ නිදියකින් ගන්න අපි තමයි තඹ කැලලක් කියලා මේ තඹ ලෝහයත් එක්ක වෙනත් ලෝහ අලෝහ මූලද්‍රව්‍ය එකතු වෙලා තියෙන මිශ්‍ර වෙනවා. නමුත් මේ සංසුද්ධ කරගන්න මෙයාව අපි කරන්නේ මෙයාව මේ වගේ විද්‍යුත් ඡේදනයක් කරන ලෝහ ලවණයක් දාලා. අපි ඒක ගැන පස්සේ කතා කරනවා. නමුත් මෙතන දැන් සංසුද්ධ නැති වුණාට තඹ ටික දියවි ගිහිල්ලා තඹ ටික මෙතෙන්ට යනවා. කොපර්ටි මෙතන යකඩ තියෙනවා යකඩ ටික ඉතුරු වෙනවා. ඒතර සංසුද්ධ ලෝහ නිස්සාරණයට ගන්නවා. උදාහරණ තඹ වලින් පිරිසුදු තඹ වෙන් කර ගැනීමට. තඹ ලෝහයේ පිරිසුදු තඹ වෙන් කර ගැනීමට. හරියන්නේ ඊළඟ පිටු අංකයේ 6 අනිත් පිටුවට විද්‍යුත් ලෝහ ආලේපණය ඊළඟට අපි ඒකත් ඉගෙන ගන්නවා ලෝහ ආලේපණය දා ගන්න අවස්ථාවගෙන ලෝහ ආලේපණය ලියාගන්න ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් රත්තරන් පාට ගන්න රිදී පාට ගන්න තඹ ආවරණවල රන් රිදී ආබ පාට වර්ණ ගන්නද ගන්න ඊළඟට නිකල් සහ ක්‍රෝමියම් ආලේප කරනවා තිත්තල සෝරි යකඩ බන්දේසි වල එතකොට හරි උපවත් බව ප්‍රභාවත් බව ලැබෙනවා ඒතරක් නම් මලකඩ කන්නේත් නෑ ඒක ගොඩක් වෙලාවට ආලේප කරන්නේ නිකල් ක්‍රෝමියම් රන් රිදී වගේ ලෝහ තමයි ආලේප කරන්න ගන්නෙ මේ ලෝහ ආලේපනේ රන් ආවරණ ආලේපනේ වලහා තියෙන රන් ආලේපනේ තඹ ඔය ගොඩක් කර රන් ආලේප කරනවා ආ ඒකත් විද්‍යුත් ඡේදනයේ භාවිතයක් නැත්තම් යෙදීමක් හරි ලියන්න එහෙනම් විද්‍යුත් ලෝහ ආලේපනේ එක තඹ ආවරණවල රන් රිදී ආලේපය තඹ ආවරණවල රන් රිදී ආලේපය දෙක තඹ ආවරණවල රන් රිදී ආලේපය දෙවැනි එක යකඩ ලෝහ මත නිකල් හෝ ක්‍රෝමියම් ආලේපය යකඩ ලෝහ මත නිකල් හෝ ක්‍රෝමියම් ආලේපය හරි පුතේ මෙතන ප්‍රයෝජන තුනයි ලියලා තියෙන්නේ පොඩි ඉඩක අංක 4 දාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන රසායන ද්‍රවින් ඉපදීම පොඩ්ඩක් ලියාගමු මේ මෙතන පොඩි ඉඩක් අඩුවක් තියෙනවා 4 වෙනි ප්‍රයෝජනයේ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනි රසායනික ද්‍රව්‍ය නිපදවීම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනි රසායනික ද්‍රව්‍ය නිපදවීම හරි පුතේ දැන් ප්‍රයෝජනයටදී අපි මුලින්ම කතා කරන්නේ ලුණේවායකින් ගන්න මේ ලුණු වලින් සෝඩියම් ලෝහය ඉතින් සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සෝඩියම් ලෝහය නිස්සාරණය කරන ප්‍රාචීර මේ කෝෂයක් මේකට කියනවා ඩවුන්ස් කෝෂය. මේක යටින් ලියලා තියෙනවා වගේ නම ඩවුන්ස් කියලා. ඩවුන්ස් කෝෂය මේකේ නම ඩවුන්ස් කෝෂය.
මේකට ගන්න අමුද්‍රව්‍ය විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් හදන එක ඊළඟ කතා කරුත් එහෙම සෝඩියම් ක්ලෝරයිඩ් වල සාමාන්‍යයෙන් ද්‍රවාංකයේ අංශක 840ක් 840ක් කියන්නේ ඔයාලා දන්නවා වතුර නොවන අංශක 100යි සාමාන්‍යයෙන් අංශක 840ක් කියන්නේ ලුකු උෂ්ණත්වය ඉබඳුනක් ගිය වෙනවා ඒ නිසා මේක කෝවක දාලා රත් කරන්න වෙන්නේ හැබැයි කැල්සියම් ක්ලෝරයිඩ් ටිකක් මේකට කලවම් කරපුවාම කැල්සියම් ක්ලෝරයිඩ් එක කලවම් කරපුවාම මෙයාගේ ද්‍රවාංගයේ අංශක 600තේ කඩු වෙනවා එහෙනම් කැල්සියම් ක්ලෝරයිඩ් කලවම් කරලා ලුණු වල සෝඩියම් ක්ලෝරයිඩ් වල ද්‍රවාංගයේ පහළ දාලා විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ගන්න දැන් කිසිම ගැටලුවක් නැහැ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් නම් ආයේ එතන වෙන අයර නැහැ බල දැන් ලියපු පළවෙනි කෝෂයේ සමීකරණ මෙතන තියෙනවා පළවෙනි කෝෂයේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විදුත් ඡේදනය හැබැයි දැන් මෙතන කෝෂයේ අපි ඩවුන්ස් කෝෂයේ වෙනසක් තියෙනවා ඒක ගැන කතා කරන්න ඕනේ වෙනම එතකොට දැන් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් හදාගන්න හැටි මේ කිව්වේ හදාගන්නේ කොහොමද කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරලා ද්‍රවාංකයේ පහළට දාලා බිය කරලා ඒ කියන්නේ රත් කරලා ද්‍රවාංකයට රත් කරලා ඔන්න විලීන සෝඩියම් ක්ලෝරයිඩ් එකතු කරනවා මේ කෝෂය උඩින් බැලුවොත් එහෙනම් මෙහෙම රවුමක් සිලින්ඩරාකාර හැඩයක්. එතකොට පුතේ මැද තියෙනවා ළමයි කාබන් මෙන්න මේ මිනිරන් තුනක්. කාබන් ලෝහයේ මේ අලෝහයක් මිනිරන් අලෝහයේ මේ කාබන් මූලධර්මයෙන් හැදලා තියෙන නිසා එහෙම කිව්වේ. එතකොට මේ මිනිරන් විදුලිය ගමන් කරනවා ප්‍රතික්‍රියාශීලී නෑ. සයා අක්‍රිය ඇනෝඩයක් කරන් තියෙනවා. අක්‍රිය ඇනෝඩයක් ගන්නවා මිනිරන්. මේ සිලින්ඩරයේ මැදින් හයියටම කපුවාම පේන්නේ තමයි මේ දේ. සිලින්ඩරේ මැදින් කපුවාම මේ කාබන් තුර මැද ගන්න මිනිරන් තුර තියෙනවා. ඇනෝඩේ දෙවනි කාරණය මේක වටේට මෙන්න මෙහෙම දාලා තියෙනවා පුතේ කම්බි දැලක් මේ තියෙන වානේ කම්බි දැල. එතකොට මේ කඩයිලකින් ඇදලා තියෙන කම්බි දැල මේ කම්බි දැල රවුමට තියෙන නිසා දෙකොලකින් වඳින්න වෙනවා. මොකද මෙතනින් කපුවොත් දැන මේ අනිත් තැනින් කපුවොත් දැන මේ ඊළඟට මේකට දාලා තියෙනවා වානේ කැතෝඩේ සිලින්ඩරාකාර වානේ කැතෝඩයක් දාලා තියෙනවා. ඔන්නෝ රවුමට එකක් අන්නවා. ඒ වානේ කැතෝඩයට එක පැත්තකින් කරන්ට් එක දෙනවා. ඔය විදිහට කරන්ට් එක දෙනවා. ඒක තමයි කැතෝඩේ ඍණාග්‍රේ. මේ කාබන් තුර ධනාග්‍රේට ඒකට කරන්ට් එක දෙනවා. දැන් ළමයි මේව කපපුවාම මේව කපපුවාම ත්‍රිමාණව හිතන්න මේ කපපු ගමන් කාබන් තුර වලින් පේන්න ගන්න මිනිරන් තුර පේන්න ගන්න. ඒක ධනාග්‍රේ. ඊළඟට කම්බි දැල දෙපැත්තෙන් පේන්න ගන්නවා. කම්බි දැල දෙකක් නෙමෙයි එකම කම්බි දැල රවුමට තියෙන නිසා. ඊළඟට මේ වානේ කැතෝඩයේ දෙපළකින් පේන ගන්නේ මේ රතු පාට මැදලා තියෙන එක. මොකද රවුමක් නිසා දෙපැත්තක අප්පම් වොන්න මේ වානේ කැතෝඩයේ දෙපැත්තෙන් පේන ඍණාග්‍රේ කැතෝඩේ එක. රයිට්. දැන් ඔන්න ඒක පේන විදිහ මං යන්නේ. ත්‍රිමාණව පේන විදිහ. දැන් මේක හරි ලේසි සමීකරණ. මහලොකු සමීකරණ නැහැ. දැන් මේකේ ඩවුන්ස් කෝෂයේ විද්‍යුත් විච්ඡේදය විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට ඒක හදා ගන්න විදිය මම සටහන දෙන්නම්. ඒක පස්සේ අපි කතා කරමු ඇනෝඩේ කැතෝඩේ අසල ක්‍රියාව බලමු ඉස්සෙල්ලාම කැතෝඩේ ඍණාග්‍රේ ඇනෝඩේ සහ ධනාග්‍රේ ඔය දෙන්න අතර ක්‍රියාව බලමු ඉස්සෙල්ලාම ඇනෝඩේ මේකේ තියෙන ඇනෝඩේ ධනාග්‍රේ ධනාග්‍රේට යන්නේ දැන් සෝඩියම් ද්‍රාවණේ අයන තියෙන්නේ සෝඩියම් සහ ක්ලෝරයිඩ් විතරමනේ ඒ නිසා ධනාග්‍රේට යන්නේ එතකොට ක්ලෝරයිඩ් ඍණායන එච්චරමනේ තියෙන්නේ එයා ගිහින් ඉලෙක්ට්‍රෝන පිට කරලා ක්ලෝරීන් වායුව සාදන. එතකොට ළමයි මෙතන ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේම ඔක්සිකරණය. කරන්නේ වෙන්නේම ඇනෝඩේ. ඒකයි ඇනෝඩේ කියන එකට කිව්වේ. ඒ හැදෙන ක්ලෝරීන් වායුව මෙතනින් ලබා ගන්නවා. ඒ නලයෙන් ක්ලෝරීන් ගන්නවා. ක්ලෝරීන් වායුව අපි දන්නවා ජලය පිරිසිදු කරන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිෂ්පාදනයට විරංජකයක් ලෙස. ඒ කියන්නේ වර්ණවත් දේවල් අවර්ණ කරන්න විරංජන ගුණය. මේ ක්ලෝරින් වායුව PVC හදන්න. හදා ගන්න. ප්‍රයෝජන වාර ලියන්න තියෙනවා. මම ඒක ප්‍රශ්නකට බෙදලා දෙන ප්‍රශ්නකට දෙන්න ඕනලට. ක්ලෝරින් වායුව අතුරු ඵලයක්. එයා ප්‍රයෝජනවත් වෙනවා හරියට. ඊළඟට ඒ ඇනෝඩියස් ක්‍රියාවලිය වි කැතෝඩය. ප්‍රීනාග්‍රේට යන්නේ ධනායනි. ධනායනි එක්කේ නාමලින් ඉන්නේ. එයා විතරයි. අන්න එයා තමයි අපි දැන් නිපදව ගන්න හදන්නේ. ඒතකොට තේරෙන්නේ නැහැ. අපේ කර්මාන්තයේ සෝඩියම් නිපදවීම. ඒක කතා කරගන්න. එතකොට සෝඩියම් ධනායන ඉලෙක්ට්‍රෝන අරගෙන පරමාණුක සෝඩියම් සෝඩියම් වලට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන ගන්නවා කියන්නේ ඔක්සිහරණය හරණය වෙන්නේ කැතෝඩේ එන කැතෝඩේ අසලට සෝඩියම් හැදෙනවා ඒ හැදෙන සෝඩියම් ටික ඝනත්වයෙන් අඩු නිසා මෙන්න මේවා උඩ තැම්පත් වෙනවා
ඒ සෝඩියම් ටික මෙතන ලයින් කරගන්න. දැන් ඔන්න අතුරු ඵලයක් ලෙස ක්ලෝරීන් අයින් වෙනවා. එයාගේ ප්‍රයෝජන අපි ගොඩක් කිව්වා. PVC හදන්න ඒකම අපි ගත්ත විරංජන කාරකයක් ලෙස වර්ණයක් නැති කරන්න. ඊළඟට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සෑදීමට ඊට අමතරව අපි කිව්වා ක්ලෝරීන් යටේ පිරිසිදු කරන්න ගන්න. දැන් සෝඩියම්. සෝඩියම් ඝනත්වය උඩ පාවෙනවා. ඊට පස්සේ මෙතනින් යව ගන්න. මෙතනින් යව ගන්න. යව ගන්න. මේ සෝඩියම් ලාම්ප හදන්න. දැල්ලා කහ පාට දැල්ලා සහිත ලාම්ප. සෝඩියම් සංරසයේ සෑදීම. සෝඩියම් සයනයිඩ් සෑදීම. මේ සෝඩියම් ලෝහය ගන්න. තව විද්‍යාගාරයේ ප්‍රබල ලෝහයක් ලෙස සෝඩියම් ලෝහය ගන්න. දැන් ඒ සෝඩියම් ලෝහයයි ක්ලෝරීනුයි දැන් දෙපැත්ත හැදෙනවානේ. මෙතන හැදෙන ක්ලෝරීනුයි මෙතන හැදෙන සෝඩියම් වායුවයි නැවත එකතු වුණොත් එකතු වෙනවා. එකතු වෙන්නේ මොකද සෝඩියම් හරි සක්‍රියයි. එයා වේගයෙන් මෙතෙන්ට දුවන්න යනවා. ඉවත ආයම සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඒක නවත්තන්න තමයි ආයෙනම් වාහනේ කම්බි දෙලක් දාන්නේ ඇයි කියලා හෙවොත් අන වාහනේ කම්බි දෙල වැදගත් ප්‍රයෝජනයක් කරනවා. සෝඩියම් සමග ක්ලෝරින් ගැටීම වළක්වනවා. මේ ඩවුන්ස්ටෝෂේ අහන ප්‍රශ්න මිනරල් කූරක් ගන්න ඇයි ලෝහයක් ගන්න නැතුව මේකෙදි ප්‍රතික්‍රියා කරන එක නවත්තන්න. ඇයි කම්බි දෙලක් යොදන්නේ වාහනේ සෝඩියම් ලෝහය ක්ලෝරින් සමග ප්‍රතික්‍රියා කිරීම නතර කිරීමට. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් වල විලින ද්‍රාවණයක් හදන්න ඒකේ තාප ද්‍රවාංකය අඩු කරගන්නේ කොහොමද? කැල්සියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කරලා. මේ කෝෂයට කියන්නේ ඩවුන්ස් කෝෂය. ඩවුන්ස් කෝෂයේ ධනාග්‍රය එහෙම නැත්නම් ඇනෝඩේ මොකද්ද? කාබ් මිනරල් කූරක්. කැතෝඩේ මොකද්ද? මෙන්න මේ වාණේ ලෝහය. ඕවා ප්‍රයෝජන මොනවද කියලා ඔබ තිබාගෙන ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. දැන් මම ඉක්මනින් උත්තර ටික සටහන කියවන් යනවා. ඔයාලා ලියා ගන්න ඔය රූපත් ටික බලලා. යොදා ගන්නා කෝෂය ඩවුන්ස් කෝෂය කල්ලාලිය තියෙන ඩවුන්ස් විද්‍යුත් විච්ඡේදය පොඩියට ලියා ගන්න විලීන NaCl විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විලීන NaCl කියලා අර පල්ලෙහා රූල් දෙකේ පොඩක් මුල ඉඳන් පිටියේ මුල ඉඳන් පොඩියට ලියාගෙන යන්න සෝඩියම් NaCl වල ද්‍රවාංකය 840ක් සෙල්සියස් සංසක වේ NaCl වල ද්‍රවාංකය 840යි සෙල්සියස් සංසක වේ. ඒකට කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කර ද්‍රවාංකය කැල්සියම් ක්ලෝරයිඩ් CaCl2 එකතු කර ද්‍රවාංකය 600යි සෙල්සියස් සංසකත්වයට කඩු කරගනි. හරි. ඊළඟට ගන්න ඉලෙක්ට්‍රෝඩ ඇනෝඩය වරහන් ඇතුලේ දාගන්න ධන අග්‍රය කියලා ලියාගන්න එකට මිනරල් ඇනෝඩයක් යොදාගන්න. වරහන් ඇතුලේ අක්‍රීය මූලද්‍රව්‍යයක් නිසා කැතෝඩය කියන්නේ සිලින්ඩරාකාර වාණේ කැතෝඩය. කැතෝඩය ඍණ අග්‍රය වරහන් ඇතුලේ ඍණ කියලා දාලා කැතෝඩේ ඉස්සරහ ලියාගන්න ඍණ අග්‍රය. ඒක ඉස්සරහ ලියාගන්න සිලින්ඩරාකාර වාණේ කැතෝඩය. සිලින්ඩරාකාර රවුමට තියෙන වාණේ කැතෝඩය. හරි. දැන් ඔයාලා ඇනෝඩය අසලයි කැතෝඩය අසලයි ප්‍රතික්‍රියා දෙක ලියාගන්න. ලියාගෙන කම්බි දැලේ කාර්යයයි ඇනෝඩය අසින් ලබා ගන්නා ඵලයේ කුමක්ද භාවිත අවස්ථා තුනක් ලියන්න. කැතෝඩය අසින් සෑදෙන ඵල මොනවාද එහි භාවිත අවස්ථා තුනක් ලියන්න. ඒ ප්‍රශ්න වලට උත්තර අරගෙන දෙද ලියන්න ඕනේ. දැන් මේ ටික ඉක්මනට ලියන්න. හරි. සමීකරණ දෙක ලියවන ඇනෝඩය කැතෝඩය අසින් ක්‍රියා දෙක කරයි. දැන් කම්බි දැලේ කාර්යය ලියන්න. ඒකත් මම කියන්නම්. සෝඩියම් ලෝහයේ ක්ලෝරින් සමග නැවත ප්‍රතික්‍රියා කිරීම වැළැක්වීම. ඇනෝඩය අසින් ලබා ගන්නා ඵලය ක්ලෝරින් වායුව ඒකේ ප්‍රයෝජන භාවිත ගෙදෙද ලියන්න. ඒව ලියන්න. තනිය ලියලා අච්චු කරද්දී ඩෝබරෙන් ලියන්න. කැතෝඩය අසින් පිටවන ලබා ගන්නා ඵලය සෝඩියම් ලෝහය කියලා ලියන්න. හොඳයි. අපි එහෙනම් දැන් මේ පාඩමේ අන්තිම කොටසට යම් ලෝහ ආලේපණය. සටහන ලියාගන්න බැරි වුණා ඊට නම් විනාඩියක් දෙන්නම් මේක සම්පූර්ණ කරගන්න. ඇඳ ගන්න තියෙන තැන් ඇඳ ගන්න. ඒවා ලියා ගන්න සම්පූර්ණ කරගන්න. විනාඩියක් දෙන්න.
හරි දැන් වෙලාව ඇති අපි දැන් පුතේ ඊළඟට යමු අපේ මේ පාඩමේ විද්‍යුත් විච්ඡේදනය පාඩමේ ඊළඟ භාවිත අවස්ථාව ලෝහ ආලේපණය ලෝහයක් මත ආලේපණයක් ගන්න ක්‍රමය ගැන කතා කරන්න යන්න ලෝහ ආලේපණයේ මූලික නීති කීපෙකුත් තියෙනවා ඒ මූලික නීති කියන්න කලින් ඇත්තරම මම කො මුලින්ම ආලේප කරන්න ගන්න අපි සක්‍රීයතා ශ්‍රේණිය පහල ඉන්න අය මෙන්න මේ සිල්වර් එහෙම නැත්නම් රන් ඒ වගේ ලෝහ තමයි ආලේප කරන්න ගන්න නිකල් වගේ ලෝහයි ක්‍රෝමියම් වගේවත් ආලේප කරන්න ගන්න දැන් ආලේපණයක් ගෑව මගින් ප්‍රභාවත් බව උපවත් බව නැත්නම් දිස්නේ ඇති වෙනවා ඊට අමතරව මල බැඳීමෙන් වැළකෙනවා මල බැඳීමෙන් ආරක්ෂා වෙනවා ලෝහයක් මලකඩ කණ එක වළකිනවා එතකොට ඒ ප්‍රයෝජන ලැබෙනවා යම් පුෂ්ඨයක් මත ලෝහයක් ආලේප කිරීමෙන් දැන් අපි උදාහරණයක් විදිහට බලමු මේක තියෙන්නේ නම් ලෝහ ආලේපණයේ උදාහරණයේ විදිහට බලමු මේක තියෙනවා මෙන්න මේ තඹ නැත්නම් කොපර් සල්ෆේට් ද්‍රාවණයක තියෙන ලෝහ හැන්දක යකඩ හැන්දක තඹ ආලේප කිරීමක් තියෙනවා බලමු අපි ඒකෙන් අපිට නීති ටික අඳුරගන්න පුළුවන් හරි ලේසි නීති ටිකක් තියෙනවා හැබැයි නීති ටික නම් හරියටම පුළුවන් වෙන සම්මුතිය ටික ඔන්න ලෝහ හැන්දක් තියෙනවා අපි මේ රූපේ නම් කරගමු ඉක්මනට මම එක්කම ඒක නම් කරගන්න ලෝහ හැන්ද කියලා හරි ඊළඟට මේක තඹාලේප කරන්න තියෙන්නේ මෙතෙන්ට ඒ අදාළ ලෝහයක් එනවා මොකක් හරි ඒක පස්සේ නම් කරගමු මෙතෙන්ට ඔය විදිහට එනවා මෙතන ද්‍රාවණය ඒකටත් විතරයක් ගහන් පස්සේ නම් කරගමු අපි දැන් හිතමු දැන් මේ මේ ගාන්න ඕනේ තඹ දැන් ඔබ තියෙන්නේ එහෙම තමයි මේ මේ හැන්දේ තඹ ආලේප කරන්න ඕනේ කොප ආලේප කරන්න ඕනේ දැන් මේ හැන්දේ කොප ආලේප කරන්න ඕන නම් පුතේ මේ මේ සම්මුතියින් ටික හරි වැදගත් මේ නීති ටික වැදගත් මේ මෙහෙම වෙන්න ඕනේ මේ ද්‍රාවණයට අනිවාර්යෙන් කොප ආයන තියෙන ලවණයක් මේ ගාන්න ඕනේ ආලේප කරන්න ඕනේ ලෝහයේ ලවණයක් ගන්නම ඕනේ අපි ගන්නෙ කොපර් සල්ෆේට් කියලා හිතමු මොකද මෙතන කොපර් නයිට්‍රේට් එකක් තමයි කොපර් සල්ෆේට්. එතකොට ඒ ද්‍රාවණයේ කොපර් ආයන තියෙනවා. ඒ කොපර් ආයන තමයි මෙතන ගිහින් තැම්පත් වෙන්නේ. ඒක තමයි මෙයා ප්‍රභාවත් වෙන්නේ. එතකොට කොපර් ආයන මෙතන ගිහින් තැම්පත් වෙන්න නම් මට කියන්නේ මෙතන කෝෂයක් සවි කරද්දී මේ කෝෂයේ මොන ආග්‍රේද මේ පැත්තට එන්න ඕනේ. ධනද විනද? මෙයා ධන ආයනයක්ද මේ ලෝහ ඔක්කොම ධන ආයන ආලේප කරන්නේ ඔක්කොම ලෝහ ධන. එතකොට ඒ ධන ආයන නම් මෙතෙන්ට ඇද ගන්න ඕනේ. අනිවාර්යෙන් මෙතෙන්ට මොනාක්‍රියක් දෙන්න ඕනේ ඍණාත්මක නැත්තම් කැතෝඩ් එකේ ඉන්නවා එතකොට ඍණාත්මකයේ එතෙන්ට එන්න මේක සම්පූර්ණ කරගන්න ඊළඟ පාඩම එතකොට ධනාග්‍රයේ පැත්තත් හරි වැදගත් අපිට ගන්න ඕනේ තඹ ලෝහයක් නැත්තම් කොපර් නම් අපි අනිවාර්යෙන් ආලේප කළ යුතු ලෝහ වර්ග කැබැල්ල ධනාග්‍රයේ නැත්තම් එනෝඩේට ගන්න ඕනේ කැතෝඩේට ගන්න ඕනේ ආලේප කළ යුතු ආභරණය හරි උපකරණය හරි මොකක් හරි අපි හිතමු අපිට ආලේප කරන්න ඕනේ රත්තරන් ටිකක් මාළක. මෙන්න මාළේ ගන්න ඕනේ අනිවාර්යෙන් කැතෝඩෙට. ආයි ඍණාග්‍රේට අනිවාර්යෙන්ම ආභරණය ගන්න ඕනේ. ධනාග්‍රේට රන් ආලේප කරන්න ඕන නම් පුතේ අනිවාර්යෙන් රත්තරන් කැල්ලක් ගන්න ඕනේ. අපි ගන්න රෙදිල රෙදි කැල්ලක් ගන්න ඕනේ. ඊළඟට මේ ලවණේ තියෙන ලෝහ ලවණේ ඒකට මේ වගේම තමයි කොප ගන්න ඕන නම් මෙතෙන්ට කොප දාලා හරියන්නේ නැහැ මේක. මේකට රන් නැති විදිහයි අපිට ආලේප කරන්න ඕනේ ලවණේ ගන්න ඕනේ ඔන්න කෙටියෙන් කිව්වේ. හරි එහෙනම් දැන් සම්මුතිය තුනක් තියෙනවා. අනිවාර්යෙන් ඇනෝඩේට ආලේප කළ යුතු ලෝහ කැබැල්ල. කැතෝඩේට ආලේප කළ යුතු භාණ්ඩය. විද්‍යුත් විච්ඡේදයට ආලේප කළ යුතු ලෝහයේ ලවණයක් සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් අපි මේකේ මුල ටික ඉස්සෙල්ලා පුරවගෙන ඉන්නේ. මොකද මුල ටික කෙටියෙන් මේකේ ලෝහ ආලේපණය ගන්නකො විද්‍යුත් විච්ඡේදනය මගින් ලෝහ පෘෂ්ඨයක් මත වෙනත් ලෝහ ස්තරයක් ආලේප කිරීමයි වෙනත් සාමාන්‍යයෙන් ආලේප කරන්නේ සක්‍රීයතාව අඩු දෙයක්ද රන් Au රිදි නිකල් ක්‍රෝමියම් වැනි ලෝහ වේ එතකොට රන් රිදි නිකල් ක්‍රෝමියම් වැනි ලෝහ වේ මෙම ආලේපණය මගින් ප්‍රභාවත් බව සහ මරණ බැඳීම් වැනි ගුණ ලබා දෙයි ප්‍රභාවත් බව නැත්නම් විස්මය මරණ බැඳීම වැනි ගුණ ලබා දෙයි ලෝහ ආලේපණයේදී සැලකිය යුතු කරුණු අන්නම සම්මුතියන් ටික හරි ලියන්න එක
ඇනෝඩේ සඳහා ආලේප කළ යුතු ලෝහ කැබැල්ලක්. ඇනෝඩේට ඒ සඳහා ආලේප කළ යුතු ලෝහ කැබැල්ලක්. ආලේප කළ යුතු ලෝහ කැබැල්ලක් ඇනෝඩේට. ආලේප කළ යුතු ලෝහ කැබැල්ලක් ඇනෝඩේට ගන්න. දෙවැනි සම්පූර්ණය කැතෝඩේ සඳහා කැතෝඩේ සඳහා ආලේප කළ යුතු භාණ්ඩය. මොකක්ද ආලේප කරන්න ඕනේ? හැන්දක් නම් හැන්ද, ආවරණය නම් ආවරණය. තුන්වෙනි සම්පූර්ණය අන්තිම විදිය. ආලේප කළ යුතු ලෝහයේ ලවණයත් විද්‍යුත් ඡේදය. ගාන්න ඕනේ කොපර නම් කොපර ලවණයක්. ගාන්න ඕනේ රන්නම් රන් අඩංගු ගෝල් සයනයි. සිල්වර් නයිට්‍රේට් සිල්වර් ආලේප කරන්න ඕන. අන්න ඒ වගේ ආලේප කළ යුතු ලෝහයේ ලවණයක් විද්‍යුත් ඡේදයට ගන්න. එහෙනම් තුන්වෙනි නීතිය කියන්නේ තුන්වෙනි සැලකිත කර්ම ආලේප කළ යුතු ලෝහ ලවණයක් විද්‍යුත් ඡේදයට ගැනීම. ආලේප කළ යුතු ලෝහයේ ලවණයක් විද්‍යුත් ඡේදයට ගැනීම. හොඳයි. දැන් ඔය සම්මුතියන් ටික අපි සම්පූර්ණ කළා. ඇනෝඩේට අපිට ගන්න ඕන තඹ කිව්වනේ රයිට්. එහෙනම් ඇනෝඩේට තඹ කැල්ලක් දැම්මා. කැතෝඩේ රිනාග්‍රේ රයිට්. රිනාග්‍රේට ඔන්න ලෝහ හැඳ දැම්මා ආලේප කරන්න ඕන බාන්නේ. විද්‍යුත් ඡේදය තඹනි ගන්න ඕන ආරෝ රයිට් කොපසල්පේට් දැම්මා. දැන් අපි මේ ද්‍රාවණයේ අයන ටික ගත්තොත් එහෙම නිකමර බලන්න කොපර් තියෙනවා අයන සල්ෆේට් අයන තියෙනවා. ඊළඟට අනිවාර්යෙන් ජලීය නිසා H ධන අයන සහ OH නයන තියෙනවා. දැන් අපි ඕකේ වෙන ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ. ඇනෝඩේ අසලයි කැතෝඩේ අසලයි ක්‍රියාව. පළවෙනි එක ඇනෝඩේ අසල. දැන් ඇනෝඩේ අසලයි කැතෝඩේ අසලයි ක්‍රියාව ලියද්දී තේ ඔන්න ඔතනදී පොඩි නිමිතියක් ඔයාලට අවුල් වෙනවා. කැතෝඩේ අසල ක්‍රියාව ඍණාග්‍රේණි. ඍණාග්‍රේට යන්නේ ධන අයන. දැන් මෙතන ධන අයන දෙකක් තියෙනවා. ඒක අපි ලියලෙමු ඉස්සෙල්ලා ඔන්න ඇනෝඩේ නෙමෙයි කැතෝඩේ අසල ක්‍රියාව ලියන්නේ. ඉස්සෙල්ලා ලියන්න තියෙනවා ළගේ සටහනේ ඇනෝඩේ අසල. නමුත් මම ලියන්නේ කැතෝඩේ අසල ක්‍රියාව. හේතුවක් ඇති. කැතෝඩේට යන්න ඕනේ ධන අයන. ධන අයන දෙකක් තියෙනවා. H ධන අයන තියෙනවා, කොප අයන තියෙනවා. ඔයාලා කියන්නේ කවුද යන්නේ කියලා? සම්මුතිය මොකද්ද? සක්‍රීයතාව අඩු ධන අයනයයි යන්නේ. කවු සක්‍රීයතාව අඩු එකේනවා? හයිඩ්‍රජන් නෙමෙයි කවුද අඩු? කොප. හයිඩ්‍රජන් සක්‍රීයයි කොපවට වැඩි. ඒ නිසා හයිඩ්‍රජන් අයන ලැබිතුරෙනවා කොපවට අයින් වෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. මොකද කොප අයින්ුණොත් තමයි අපේ ලෝහයේ ආලේප වෙන්නේ. කොප අයන දිහ තිබුණා තාලේ පැහැදෙන්නේ නැහැ. කොප අයන කොප වෙන්න ඕනේ. ඔන්න කොප ධන දෙක අයන ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන කොප බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ගන්නවායි කියන්නේ ඔක්සිහරණය. හරණය වෙන්නේ කැතෝඩේ. හරි. ඔක්සිහරණය වෙනවා කැතෝඩේ. ඉලෙක්ට්‍රෝන ගන්නවා ඔක්සිහරණය කැතෝඩේ. ඔන්න දැන් අර කොප දැන්පත් වෙනවා. කොප ආවරණය දැන් මේ හැන්දේ කොප ආලේප වෙනවා. හරි. ඔන්න මේ සමීකරණය එකයි කියන්නේ. දැන් ඊළඟ ඇනෝඩේ අසල දැන් කොප අයන වෙනවා. ඇනෝඩේ අසලට යන්න ඕනේ ධන අග්‍රේණ ඍණ අයන. ඍණායන තියෙනවා 1යි 2. හොඳයි. දැන් ඍණායන දෙකෙන් කවුද යන්නේ කියලා අහුවොත් ඔයාලා ටක් ගාලා කියයි. සල්ෆේට් කවදාකවත් යන්නේ නැති එකනේ. ඒ නිසා OH යනවා කියලා කියයි. දැන් මේ OH තියෙන ඒවා මෙතෙන්ට යනවා කියලා කියයි. නමුත් සම්මුතියක් තියෙනවා. OH යන්නේ නැහැ. සම්මුතිය පස්සේ නිකොන්නම් පෙරලා බලන්න ආපස්සට. කොහොම සම්මුතිය පහ කියලා බලන්න පෙරලා. ආපස්සට පොත පෙරලා බලන්න. මොකද සම්මුතිය පහ. එළම වසමුතිය පහ. පස්සෙනි එක තමයි මෙන්න මේ ඇනෝඩේට කාබන් හෝ ප්ලැටිනම් හැර කාබන් හෝ ප්ලැටිනම් අක්‍රිය ඉලෙක්ට්‍රෝනනේ එදෙන හැර වෙනත් ලෝහ. හරි. එතකොට දැන් මේ ඇනෝඩේ අසලට ඍණායන තිබුණාට ඍණායන යන්නේ කාබන් හෝ ප්ලැටිනම් වගේ අක්‍රිය ඉලෙක්ට්‍රෝන තිබ්බොත්. මොකද්ද පස්සෙනි සම්මුතියෙන් කියන්නේ? පස්සෙනි සම්මුතියෙන් කියනවා මෙන්න මේ ඇනෝඩේට ලෝහයක් ගත්තොත් මේ ඍණායන යන්නේ නැහැ එතෙන්ට. මේගොල්ලෝ යන්නේ නැහැ. දැන් ඔන්න එතෙන්ට ආවා. දැන් මේ දක්වා අපි කතා කරේ මුතේ තමයි කාබන් ඉලෙක්ට්‍රෝඩ දාන්නේ. කාබන් කාබන්. අපි විදින සෝඩියම් ක්ලෝරයිඩ් කාබන් ඉලෙක්ට්‍රෝඩ. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කාබන් ඉලෙක්ට්‍රෝඩ. ජලීය කොපර් සල්ෆේට් කාබන් ඉලෙක්ට්‍රෝඩ. ඒකම අපි කොපර් සල්ෆේට් ද්‍රාවණයට අමතරව කාබන් ඉලෙක්ට්‍රෝඩ දාලා අල්පාම්ලික ජලයේ විද්‍යුතය හතරක් කතා කරන්නේ. ඔය හතරම මම කිව්වේ ආප්ෂිට් කොලේක නැත්නම් A4 කොලේක කෙටසටහනක් විදිහට දාගන්න අනිවාර්යෙන්. නැත්නම් ළමයිට අමතක වෙනවා. දැන් එහෙනම් මේකේ පස්සේ නීතියට යනවා. කාබන් ඉලෙක්ට්‍රෝඩයක් නෙමෙයි තියෙන්නේ. වෙනත් ලෝහයක් ගත්තාම ඒ ලෝහය ඔක්සිකරණය වෙනවා.
ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වෙනවා. ඒක තමයි දැන් එතන ඇනෝඩ් ඇසල වෙන්නේ. කොපර් තහඩුව එනම් මේ කොපර් වැය වෙනවා. කොපර් වැය වෙලා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මේ කොපර් වැය වෙනකොට හැදෙන කොපර් ධන දෙකයින ද්‍රාවණගත වෙනවා. ද්‍රාවණයේ තියෙන කොපායන මෙතන තැම්පත් වෙනවා. ඒ නිසා මේකේ වර්ණය අඩු වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාගේ කාබන් කූර දාපුවාම කාබන් කූරේ කොපර් අයන ලැබුණේ නැහැ. එතකොට කොපර් අයන අඩු වෙනකොට ද්‍රාවණයේ වර්ණය අඩු වුණා. ඒ මොකේද? ඒ ඇවිල්ලා කොපර් සල්ෆේට් ද්‍රාවණයක් කාබන් ඉලෙක්ට්‍රෝඩ් දෙකට විද්‍යුත් ඡේදනයේ. එතකොට මේ කාබන් කූර දෙක දාපුවාම කොපර් සල්ෆේට් එකක එහෙක කොපර් තැම්පත් වෙනවා හරි. තැම්පත් වෙලා ද්‍රාවණයේ ලිපාට අඩු වෙනවා. දැන් අඩු වෙන්නේ නැහැ. දැන් අඩු වෙන්නේ නැත්තේ අඩු වෙන ප්‍රමාණය මෙයා දෙනවා. ඒ නිසා මෙන්න මෙතන කොපර් වැය වෙනවා. කොපර් තැම්පත් වෙනවා. මේ කොපර් ද්‍රාවණගත වෙලා ද්‍රාවණයේ කොපර් තැම්පත් වෙනවා. එහෙනම් මේ මේකට අපි කියනවා ලෝහ ආලේපණය කියලා. හොඳයි දැන් එහෙනම් ඔයාලගේ හිස්තන් දෙක ගන්න ඇනෝඩේ අසල ක්‍රියාවලිය ගන්න කොපායන වැයවීම කැතෝඩේ අසල ක්‍රියාවලිය ගන්න කොපායන එකතු වෙලා කොපර් සෑදීම මේ දෙක දෙපැත්තට වෙන සමීකරණයක් වල පේනදි මේ පැත්තටයි මේ පැත්තටයි මේ එකම දෙයි පොඩ්ඩක් මතක තියාගන්න ලේසියෙන් මේ දෙක ලියා ගන්න මේ රූපේ මේ ටික ඇඳගන්න ඉස්සෙල්ලා සම්පූර්ණ කරගෙන මේක ලියාගෙන නිගමනයක් මම කියන්නම් ඉස්සෙල්ලා ඔක ලියා ගන්න හරියට නිගමනය එනම් ලෝහ ආලේපණයක් සිදුවන බව දැන් කියන යකඩ මුද්දක රිදී ආලේප කරන්න යකඩ මුද්දක රිදී ආලේප කරන්න කිව්වහම මෙන්න මේ සම්මුතිය මේ ලෝහ ආලේපණයේ සම්මුතියට මට කියන්න ඔයාලා නිකන් යකඩ ඔයාලා දැන් ඔයාලා පොඩ්ඩක් ඕෆ් කරලා ඕනම් වීඩියෝ පොඩ්ඩක් නවත්තලා හරි ඔයාලා නවත්තලා පොඩ්ඩක් රූපයක් අඳින්න ඔයාලා මම උත්තරේ ලියන්න කලින් මුදුවක ආලේප කරන්නලු යකඩ මුදුවක රිදී දැන් මේකේ ඇටවුම් වල හිස් කොටුවක් තියෙනවා දින්න මට කියන්න දැන් මුදුව ගන්න ඕනේ කොතේද මුදුව ගන්න ඕනේ කොතනද මුදුව ගන්න තැන කොතනද මුදුව ගන්න ඕනේ තැන කොතනද මුදුව ගන්න ඕනේ අනිවාර්යෙන් කැතෝඩේට ඒක තමයි නීතිය පළවෙනි දෙවෙනි එක තමයි ආභරණය මත ආලේප කළ යුතු ලෝහය රිදී ඒක ගන්න ඕනේ ඇනෝඩේට එහෙනම් ඇනෝඩේට ලෝහයක් කැතෝඩේට ආභරණයක් ගන්නවා එහෙනම් ආලේප කරන ලවණය කොපර් සල්ෆේට් දාලා හරියන්නේ නැහැ දැන්. මොකද අපිට දැන් ආලේප කරන රිදී නම් රිදී වල ලවණයක් වැදලා දීලා තියෙනවා. අනිවාර්යෙන් රිදී ලවණයක්, සිල්වර් ලවණයක්, රිදී නයිට්‍රේට් හරි මොකක් හරි රිදී ලවණය මෙතෙන්ට අඳින්න. එහෙනම් රිදී ලවණය තව බාන නීති ටික හරියද කියලා. ඇනෝඩය ලෝහය කැතෝඩය ආභරණය රිදී ලවණය හරි. හරිද දැන්? පන්ති දෙකම එකම තැනට උගල්ලා තියෙනවා. අඟහරුවාදා සෙන්සුවද? ඊළඟ දවසේ අනිත් කොටස කතා කරනවා පන්ති දෙකට. හොඳයි. එහෙනම් අනිත් දවසේ ඊළඟ පාඩම හම්බුනා.